හම්බන්තොට ධර්ම සාකච්ඡාව 8 වෙනි කොටස සාදු 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 අවසරය අපි හාමුදුරනේ අප ගියවර ධර්ම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ ගිහිවතින් පටන්ගෙන පියවරෙන් පියවර ප්‍රතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවරය ප්‍රතිවික්ෂාව යන ආදී ලෙස ක්‍රමානුකූල මාර්ගයේ වඩවා ගන්න ආකාරය අපි හැමදෙමනේ මෙම ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් පසුගිය දේශනයේ අලි මතක් කළොත් අපි හැමදෙමනේ දැන් ගිහිවතේ ගැන අපි කතා කරද්දි මාත්‍යෝ ගිහිවත අපි නිරේතුරුවම පුහුණු කරන්න නම් එයා තුල සම්මා සතිය වැඩෙන්න එපා නේද එයා ගිහිවත පුහුණු කරන්න පැවිදිවත කරා යන්න නේද පැවිදිවත කරා යන්න එහෙම නැත්නම් තමන්ගේ අනාගත සිහිනය හැටියට දකින මම සෝවාන් වෙනවා කියන අරමුණ කරා යන්න තමයි යා මේ ගිහිවත කියන කාරණේ ජීවිතේට මේ එකතු කරගන්නේ නේද ඒසා මේ ගිහිවත කියන කාරණේදී නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ අනාගත පැවිද්ද අරමුණු කරගෙන මේ කටයුතු සිද්ධ කරා අනාගත පැවිද්ද අරමුණු කරගෙන පැවිද්ද අරමුණු කරගන්න තරම් ශක්තියක් අපිට නැත්නම් මම මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන තැන අරමුණු කරගෙන ජීවිත ශක්තිමත් කරගන්න. තේන්න? එතන ඒ චේතනාව නිරතුරුවම අපි තුල තියෙන්න වෙනවා. තේන්න? ඒ චේතනාව තිබ්බොත් තමයි ජීවිත අපිට සාර්ථක කරගන්න පුළුවන්. ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඒ චේතනාව අපි තුල නැත්තම් කවදාක්වත් මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා නැත්තම් මේ ජීවිතේ මම උතුම් පැවිදිභාවයෙන් සාක්ෂාත් කරගෙන සෝවාන් ඵලයට පත් වෙනවා ආදී වශයෙන් අපිට මේ ජීවිත කියන කාරණේ සාර්ථක කරගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා ඒකේ ඡන්දයක් අපි හැම වෙලාවම ඇති කරගන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඇති කරගන්නා ගමන් නිරතුරුවම අපි ගිහි බෙබේ පැවිදි පක්ෂය යම් දවසක මම පැවිදිභාවයට පත් වුණොත් ඒ පැවිදිභාවය තුල මම ලබන්නා වූ මම ගත කරන්නා වූ චර්යාවන්ට යම් ප්‍රමාණයකට හෝ අදාළව ජීවත් වෙන්න අපි දක්ෂ වෙනවා. තේරෙනවද? තමන් දක්ෂ නම් තමන් ඇඳුම් කට්ටල් තුනකින් ජීවිතේ පවත්වාගෙන යන්න ඒක ගිහිවතක්. මොකද එයා දකිනවා මම පැවිදි වුණොත් මට පරිහරණය කරන්න වෙන්නේ තුන් සිවුරයි කියන කාරණය. එයා දකිනවා. එයා දකිනවා තමන් ආහාර ටික වළඳන ගන්න වෙලාවේ නිරේතුරුවම එයා අවම ආහාරයක් ගන්න. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නේ ශරීරය දුර්වල ප්‍රමාණ නෙමෙයි. එහෙම ගන්න පුරුදු වෙනවා නම් එයා ලද දෙයින් ආහාරයේදී සතුටු වෙනවා නම්. තේන්න? ඒක එයාට ගිහිවතක් බවට පත් වෙනවා. තේන්න? සමාගයේ අනාගත පැවිදි ජීවිතය උදෙසා තමන් සූදානම් වෙනවා. තේන්න? ඉතින් ඒ වගේ නිරේතුරුව මහත්වෙ අපි දක්ෂ වෙන්න ඕනේ අර මේ කය පැවිදි කරගන්න නැතුව සිත පැවිදි කරගත්ත කෙනෙක් බවට පත් කරගන්න. තේන්න? සිත පැවිදි කරගත්ත කෙනෙක් බවට පත් කරගෙන අපි ජීවත් වෙන මොහොතක් පාසා ඉබේම අපි තුලින් ඔය මේ වත කියන කාරණේ ජීවිතයට එකතු වෙනවා. ඉබේම සංක්‍රියව අපි තුල ඉපතු වෙනවා. මොකද චේතනාව විතර තියෙනවනේ නේද? ඒ චේතනාවන්ට අදාළව මේ අනිවාර්යෙන්ම අපි අපේ අවස්ථාවෙන් වත කියන කාරණේ අපි පරිපූර්ණ භාවයට අපි තුලින් සකස් කරගන්න පුළුවන්. ඒ නිසා එතෙන්දී අපි මුලින්ම අර වගේ මේ අනාගතයේ මම පැවිදි වෙනවායි කියන කාරණේ මම ගිහි ජීවිතයේ තුලදීම සෝවාන් වෙනවායි කියන කාරණේ කෙරේ ඇති කරගන්නා වූ ඡන්දය කැමැත්ත වත පරිපූර්ණ භාවයට පත් කරගන්න අපිට ගොඩාක් මේ හේතු සාධක වෙනවා. මෙතෙන්දී මොකද පැවිද්ද අරමුණු කර ගැනීම වඩාත් අපිට උචිතයි. පැවිද්ද අරමුණු කර ගැනීම වඩාත් අපිට උචිතයි. මොකද අපි කෙරේ ආහාර කෙරේ තෘෂ්ණාව වැඩි නම් ඇඳුම් පැළඳුම් කෙරේ තෘෂ්ණාව වැඩි නම් ගෙවල් දොරවල් කෙරේ තෘෂ්ණාව වැඩි නම් ගිලම්පස කෙරේ ඖෂධ කෙරේ තෘෂ්ණාව වැඩි නම් අපි නිරේතුරුවම අන්න අර සිත පැවිදි කර ගන්නවා කියන තැනට අපි ගියෝ. තේරෙනවද? එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සමාජයෙන් වෙන් වෙලා ඉන්නේ. අපි සමාජය තුල ජීවත් වුණා සමාජයේ අවශ්‍යතාවයන් තුල නෙමෙයි අපි ඉන්නේ. මොකද සමාජයේ හිත පැවිදි කරගෙනත් නැහැ, කය පැවිදි කරගෙන නැහැ. පරිපූර්ණ වශයෙන් ගිහි ජීවිත ගත කරන ගිහි සමාජය තුළ තමන් සිත පැවිදි කරගෙන ජීවත් වෙනවා කියන කාරණේදී මහත්වෝ තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. තේන්න? එතෙන්දී ලෝකයා මොකද්ද කියන්නේ කියන කාරණේ අපි හොයන්න යන අවශ්‍යතාවය නැහැ. ඒක අපිට අදාළ නැහැ. තේන්න? ලෝකයා මොකද්ද කියන්නේ කියන කාරණේ හොයන්න යන්නේ අපේ සක්කාය දිට්ඨිය නිසා. වෙන දෙයක් නෙමෙයි. දැන් මගේ භික්ෂු ජීවිතේ මම එක දශමයක්වත් ලෝකයා මට කියන්නේ මොකද්ද කියන කාරණේ මම හොයන්න යන්නේ මට අර වැඩක් නැහැ. තේන්න? අපි ලෝකයා මට කියන්නේ මොකද්ද කියලා හොයන්න යන්නේ මහත්වෝ අපි තුල තියෙන සක්කාය දිට්ඨිය නිසාමයි. අපි තුල තියෙන සක්කාය දිට්ඨිය නිසාමයි.
නමුත් අපි දේශනා කරන ධර්මයට අදාළව යම් කෙනෙක් වැරදි අර්ථකථනයක් දීලා තිනවා කියලා දැක්කොත් ඉතින් ඒක නිවැරදි කළ යුතු දෙයක් නම් ඒක නිවැරදි කරනවා. ඒක ධර්මයේ උදෙසා කරන දෙයක් මිසක් අපි උදෙසා කරන දෙයක් නෙමෙයි. අපි උදෙසා කරන දෙයක් නෙමෙයි. ඒතකොට නිරේතුරුවම මේ මෙතනදී ගිහි කෙනා මේ පැවිදිවත පරිපූර්ණ කරද්දී සිත පැවිදි කරගන්නවායි කියන කාරණේ ගොඩක් වැදිනවා. එතකොට එයා බාහිර සමාජයෙන් දෙන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. නමුත් එයා බාහිර සමාජය තුල තමයි ජීවත් වෙන්නේ. නමුත් එයා එතනින් වෙන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඒ වෙන් වෙච්ච කෙනෙක් බවට පත් වෙන තැනදී ආයිමත් සක්කාය දිට්ඨිය මතු කරලා දෙන්න. එතෙන්දී අපි ආයිමත් ඒක ප්‍රත්‍යක්ෂාව කරගන්න දැනගන්න. තේන්න? ඒ සකස් වෙන්නා වූ මාන්‍යාධික සිත නැත්තම් මම සමාජයට වඩා වෙනස් කෙනෙක් කියන සකස් වෙන්නා වූ හිත ප්‍රත්‍යක්ෂාවට ලක් කරන්න අපි දක්ෂ වෙන්න. ඒ හිත ප්‍රත්‍යක්ෂාවට ලක් කරලා බලනවා මේ හිත අනිත්‍ය වූ ධර්මතාවයක් මේ අනිත්‍ය වූ ධර්මතාවයේ පස්සේ නිසායි සකස් වුනේ මම මේ පස්සේට බැඳෙන්නේ නැති කියන තැන යා ඒ හිත ප්‍රත්‍යක්ෂාවට ලක් කරපු කෙනෙක් බවට පත් ඒකත් අපි අපි කළ යුතු වතක් තේන්න. ඒ නිසා ඒ ආකාරයෙන් වත කියන කාරණේදී හැම වෙලාවම ගිහි පින්වතුල්ලා මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න උත්සාහ ගන්න පින්වතුල්ලා ලෝකයේ යන දිශාවට යන්නේ නැතුව ලෝකයේ යන්නේ දුක දිශාවට. දුක දිශාවට මොකද තෘෂ්ණාව වැඩි වෙන්න දුකයි. සමාජයේ කොතන බැලුවත් අපිට ගොඩාක් පේන්නේ තෘෂ්ණාවේ වැඩි භාවයක්මයි. රූපය කෙරෙහි වේදනාවන් කෙරෙහි සංස්කාර කෙරෙහි තෘෂ්ණාවේ වැඩි භාවයක්මයි. ඒක තෘෂ්ණාව වැඩි වෙන්න දුකයි වැඩි වෙන්නේ. එනිසා ඔබ යන ලෝකයට එක්ක අත්වල් බැඳගත්තොත් ඔබත් යන්නේ දුක කරා. එනිසා ලෝකයට නිවිහැනහිල්ල යන්න දීලා ඔබ නිවිහැනහිල්ල සිත පැවිදි කරගන්න. ඒක කාටවත් අඬ බෙර ගහන්න කියන්නේ ඕනේ නැහැ. ඔබ සිත පැවිදි කරගත්තා කියලා ඔබ ඔබේ අම්මා තාත්තටවත් බිරිඳටවත් යාළුවටවත් කියන්න අවශ්‍යතාවය නැහැ. සිත පැවිදි දැන් මම පැවිදි වෙන්න අවසාන කාලේ අවුරුද්දක වගේ කාලේ මං ඇඳි සුදු කමිස විතරයි. පාට කමිස ඇඳි මං ඒව අයින් කරලා ගන්න. තේරෙනවද? මං ඒව සම්පූර්ණයෙන්ම අයින් කරලා ගන්න. නමුත් ඒක මං කාටවත් කියන්නේ ගියේ නැහැ. තේන්නා? අවම දෙකින් තමයි මං මේ රැකෙන් උත්සාහ ගත්තේ. තේන්නා? ඒතොර එතනදී අපි මම එදා හිත පැවිදි කරගන්නවායි කියන කාරණයක් මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ක්‍රමානුකූලව ඒවාට අපි යොමු වෙලා ගියා. තේන්නා? ඉතින් ඒ වගේ මේ සිත පැවිදි කරගන්නවායි කියන කාරණේ මහත්වෝ මේ ඔය වත කියන කාරණේදී ප්‍රත්‍යක්ෂාව කියන කාරණේදී මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙනවායි කියන කාරණේදී ගිහි පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. මොකද කාමච්ඡන්දයන් වැඩි වෙන්න රූපයන් කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න මහත්වෝ අපි තව තව සිත ගිහි ධර්මයන්ගෙන් ඔද්දල් කරගන්නා උදිසාවටමයි ගමන් කරන්නේ. ඔද්දල් කරගන්නා උදිසාවටමයි ගමන් කරන්නේ. ඒ නිසා ලෝකේ යන දිසාවට යන්න දීලා තමන් තනි තනිවම හරි කමක් නැහැ මං හිත පැවිදි කරගෙන ජීවත් වෙනවා. මම සංඝයා යම්සේද තුන් සිවුරෙන් ජීවත් වෙන්නේ මම ඇඳුම් කට්ටල් තුනකින් ජීවත් වෙනවා. සංගයා යම්සේද ආහාර වේලල් දෙකක් අරන් ජීවත් වෙන්නේ මම මගේ ආහාර වේල් තුන අවම වශයෙන් ගන්න ප්‍රමාණයට ශාරීරියේ අවශ්‍ය ප්‍රමාණයට මං ගන්නවා. ඒ කියන්නේ කාමච්ඡන්දයන් වැඩෙන ආහාර සොයාගෙන මං යන්නේ නැහැ. තේන ලද දෙයින් මං සතුටු වෙනවා. තේන්න. ඒ වගේ ගිලම්පසක ඖෂධ කියන කාරණේදීත් අපි ඊට අදාළව සුදුසු ආකාරයෙන් කටයුතු සිද්ධ කරගන්නවා. තේන්න. මේ මිල අධිකම ඖෂධයන් සොයාගෙන යන්නේ නැහැ. මිල අධිකම වෛද්‍ය පාසුකම් සොයාගෙන යන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් නම් පුංචි අසනීපයක් හැදුනත් ඒකට කරගතුතු අවම ඖෂධ බෙහෙතෙන් අපි ඒක සතුටු වෙන්න බලනවා. ඒ වගේම නිවාස පරිහරණයේදී තරගකාරී ආකාරයෙන් මේ නිවාස පරිහරණය කියන කාරණයට අපි යොමු වෙන්නේ. අපේ ප්‍රමාණයට අපි මේවා පරිහරණවා කියන තැනදි මහත්වෝ තමන් සෝවාන් මාර්ගය තුල ජීවත් වෙච්ච කෙනෙක් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් වඩන කෙනෙක් බවටයි පත් වෙන්නේ. තේන්න. එනිසා නමුත් දැන් ඒ වෙයින් බැහැර වෙච්ච තැනදී මහත්වෝ අපි ලස්සන ගෙයක් දොරක් හදාගන්නත් පුළුවන්. ඒ ලස්සනට ඇඳුම් අඳින්නත් පුළුවන්. රසවත් කෑම කන්නත් පුළුවන්. රසවත් ගිලම්පස ඖෂධ ගන්නත් පුළුවන්. නමුත් ඒ ගන්න මොහොතක් පාසා තව තව කාමච්ඡන්දයන් පංච නීවරණ වැඩි වීම නිසා අපි නිවන් මාර්ගෙන් ගන්නෙම නැතුව අපි ඈතට යනවා. ධර්මෙ නැතුව ඈතට යනවා. ඒ නිසා ඔන්න ඔය කාරණේ ඉතින් මොකද මේ අපි සංසාර බය කියන කාරණේ දකින්න ඕන. මනුස්සයා සංසාරේට බය කියන කාරණේ ලේසියෙන් දකින්නේ නැහැ. දකින්නවා ඒක ආස්වාදයක් හැටියටයි දකින්නේ. ඒක ආස්වාදයක් හැටියටයි දකින්නේ. ඒ ආස්වාදයට බාධා වෙන තැනදි තමයි ඔන්න තමන්ව හෙළි වෙන්නේ. සම්මා සංකප්පත් පිරিলা සම්මා දිට්ඨිය දුර්වල. නමුත් ඒ ආස්වාදයට බාධා වෙන තැනදි එතෙක් එයා ඒක දකින්නේ නැහැ. එයා දකින්නේ නැහැ. ඒ නිසා මේ දැකීම තමන් මතු කරලා ගන්න ඕනේ. මතු කරලා ගන්න නම් සතිය සිහිය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. සතිය සිහිය සම්මා සතියෙන් පෝෂණය වුණා වූ සතිය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒක මතු කරලා ගත්ත කෙනා මහත්වෝ ඊට පස්සේ
ඊට අදාළව ධම්මවිජය බොජ්ජංගයේ තුල සප්ත බොජ්ජංග වඩා ගන්න වඩාගෙන විවේකී මනසක් සමාධිමත් හිතක් කරා යන ගමන එයා යනවා. ගියපර ධර්ම සාකච්ඡාවේදී තවදුරටත් ඔබ වහන්සේ මගහැර යාමෙන් තුරු කළ යුතු ආශ්‍රය යටතේ සැබෑ විදර්ශනාමය අවබෝධාත්මක මගහැර යාම ඒ දෙක්කව හිත දෙකලාම යාම මිස නොබලා යාම නොවන බව සඳහන් කළා. ඒ ගැන තවදුරටත් විස්තර කරොත් අපි හඳුරගන්න. මගහැර අපේ සිතේ ද්වේෂ සිතක් සකස් වෙන වෙලාවේ ද්වේෂ සිත මගහැරලා යනවා. අපේ සිතේ ධර්මයට බාහිර විරුද්ධව සකස් වෙන මෝහ සිතක් සකස් වෙන මොහොතේ නිරතුරුව මේ මෝහ සිත මගහැරලා යනවා. මේ හේතුන් නිසාම සකස් වෙන සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ සකස් වෙන මොහොතේ මාත්‍යෝ ඒ සිත මගහැරලා යනවා. ඒතර ඒ වගේම අපේ සිතේ නිරතුරුව පංච නීවරණ ධර්මයන් සකස් වෙන අවස්ථාවක් තියෙනවා. පන්සලට යන්න ලෑස්ති වෙනකොට ඔන්න එපා කියලා හිතතියි. බරදේ ධර්මදේශනාව අහන්න යන ලෑස්ති වෙනකොට ඔන්න එපා කියලා හිත කියනවා. යහපත් දෙයක යෙදෙන්න හිත කියනකොට ඔන්න එපා කියලා කියනවා. ඒකත් අපි මේ සෑම තැනකදීම මේ සිතුවිලි මගහැර යන්න දක්ෂ වෙනවා. තේනවා? ඒතකොට මගහැර යනවායි කියන කාරණය තුල තමා තුල තියෙන දේ මුලින්ම මගහැර යන්න දක්ෂ වෙනවා. ඒතකොට තමා තුල මේ තියෙන සෑම දෙයක්ම සකස් වෙන්නේ බාහිර රූපයක පස්සෙන් බව ඇත්ත. නමුත් මෙතනදි තමා තුල සකස් වෙන්නා වූ එවැනි දේ තමන් මගහැර යනවායි කියන කාරණේදී කෙනෙක් හිතන්න පුළුවන් මට යමක් මගහැර යන්න නම් එක්ක මම පාරටම යන්න ඕනේ පාරේදී යමක් දකින්න ඕනේ නැත්නම් බස් එකේ යනකොට දකින්න ඕනේ වාහනේ ලොන නෑ එහෙම නෙමෙයි තමන් නිදාගෙන ඉද්දී කොට්ටේට ඔළුව තියාගෙන ඉද්දී මගහැර යා යුතු දෙක ගොඩාක් දේවල් අපි වැළඳ ගන්නා ස්වභාවයටපත් වෙනවා තේන්නේ අපි බලන්න අපි නිින්දට ගිය වෙලාව ඉඳන් කොච්චර නම් මගහැර යා යුතු සිතුවිලි අපේ කරගෙන අපි දුක සකස් කර ගන්නවද කියලා නේ නිරේතුරුවම අපි මොකද්ද කරන්නේ විවේකයෙන් ඉන්න මොහොතක් පාසා මගහැර යා යුතු දේ මගහැර යන්නේ නැතුව ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරමින් නැවත 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 අකුසල් මූලයන් නැත්තම් කෙලස් සකස් කරගන්න තේන්නේ එනිසා නිරේතුරුවම ගිහි පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ කාන්තාව මගහැර යනවා පුරුෂයා මගහැර යනවා කාමච්ඡන්දයන් මගහැර යනවා කියන තැන් වගේම නිරේතුරුව තමා තුළ සකස් වෙන්නා වූ මේ ධර්මයට බාහිර නැත්නම් ධර්මයේ දුර්වල කරන්නා වූ අකුසල් මූලයන් වඩන්නා වූ සෑම සිතුවිල්ලක්ම සකස් වෙන නිමේෂයේදී මේ සිතුවිල්ල බැහැර කළා දාන්න. තේන්නා? එතනින් තමාගේ හිත තුළ සකස් වෙන්නා වූ මේ ධර්ම විරෝධී සිතුවිල්ල බැහැර කරන මොහොතේම ඔබ අනිවාර්යෙන්ම අප්‍රමාණ වූ ධර්මයේ ශක්තිය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතන මේ සිතුවිල්ල බැහැර කරගන්න දක්ෂ කෙනාට පාරේදී රූපයක් දැක්කහම බැහැර කරගැනීම ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. අද වර්තමාන සමාජයේ මහපාරේදී රූපයක් දැක්කොත් අපිට ඒක බැහැර කරගන්න බැරි ඇයි? නිරේතුරුවම අපි මනසින් දකින්නා වූ රූප බැහැර කරලා පුරුදු වෙන්නේ නැහැ. ඒ නිසාම හිතේ තිබෙන්නා වූ අසංවර භාවය නිසාම හිතේ තිබෙන්නා වූ වේගවත් භාවය නිසාම හිතේ තිබෙන්නා වූ විසිරෙන භාවය නිසාම දකින රූපය කෙරෙහි අපි සතිය සිය දුර්වල භාවයෙන් නිරේතුරුවම අපි ඒ රූපයන් නිසා කාමච්ඡන්දයන් සකස් කර ගන්න. දැන් මේ කාරණේ ගිහි පින්වතුන්ලාට බලවත් ආකාරයෙන් සමාජය තුල තියෙනවා. පැවිදි පක්ෂයටත් ඒ විදිහ තමයි. අපි මගහැර යන්න වාක් තැන්වලදී අපි දක්ෂ නැහැ. අපි අහමල් ස්වාමීන් වහන්සේ කරනවා කියලා ඒකත් මම කරනවා. අහමල් රටේ ස්වාමීන් වහන්සේ කරනවා කියලා ඒකත් කරනවා. අහවල් පොතේ තිබුණායි කියලා අපි ඒක කරනවා. නමුත් මේ සෑම දෙයක්ම සිද්ධ කළත් අපි මේ සිද්ධ කළේ මගහැර යා යුතු ධර්මතාවයක් සිතත් මගහැර නොයාම නිසා කියන කාරණේ දකින්නේ නැහැ. තේරෙනවද? මේවා නිසා තමයි මේ සමාජය තුළ අප්‍රමාණ මේ තර්ක විතර්ක මතවාද දෘෂ්ටි මේ සියල්ලම පැන නැගිලා සද්ධාව දිනෙන් දින දුර්වල ස්වභාවයකට යන්නේ මගහැර යා යුතු දේවල් මගහැර නොයාම නිසාමයි. තේරෙනවද? එනිසා ඔබ මේ ඇසෙන් දකින රූපයක් දැකලා මගහැර යන්න සිතන්නේ ඉස්සෙල්ලා කනින් අහන ශබ්දයක් මගහැර යන්න හිතන්නේ ඉස්සෙල්ලා නිරේතුරුව ඔබ විවේකීව ඉන්න වෙලාවට නිදිපැදුරට ගිය වෙලාවට ඔය සකස් වෙන්නා වූ සිතුවිලි මගහැර යන්න දක්ෂ වෙනවා. තේන්න? ඒවත් සකස් වෙන්නේ බාහිර රූපයන් ඇසුරෙන් තමයි.
නමුත් ඔබ එතන දක්ෂ වුණොත් අනිවාර්යයෙන්ම ඔබ ඇසෙන් දකින්නා වූ මහපාරින් දකින්නා වූ අසන්නා වූ දේ මගහැර යන ඔබ දක්ෂයේ බවට පත් වෙනවා. උන්වහන්සේ ඒ එතුමිය අපහඳින උන්වහන්සේ මගහැර යාමේ අර්ථය ගන්න අපි අන්ත බොහොතර දෙවනුව මේ දේශනා කරපු එක අතිශයින් වැදගත්. නැත්නම් උන්වහන්සේ කියන ලස්සන රූපයක් දැක්කා වූ සිත දකින්න. අනේ ඒ සිත දැක්කේ නැත්නම් අපේ හරි अदाल रूप वर्णना अर्थ दीलासन दी कैटकर काम सकाश कर लगा तमंग तमंगे हित दिया रूपये दवैते दू हित दिया हिताय मगहर अन्न ये हित मगहर लगे नंगे हित निशा नैवत 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 सितुविली कि सकाश कर लगा इनसा निरेतु रूपये मगहर अनुवा वगेम රූපේ නිසා සකස් වෙන්නා වූ හිත මගහැර යෑම රූපය මගහැර යෑමට තියෙනා වූ ලොකුම ස්වභාවයක් වෙනවා. ඔබ රූපය මගහැරලා ගිහිල්ලා සිත මගහැරලා ගියේ නැත්නම් ඔබ රූපය මගහැරියායි කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. මොකද ඔබ රූප ඉදිරියේ නැවත නැවතත් බැඳිලා යන. ඒ නිසා ඔබ රූපය දිහා විනාඩි 5ක් හරි බලා ඉඳලා ඒ බලා ඉඳපු රූපය නිසා සකස් වෙන හිත මගහැර මගහැර යන්න ඔබ පුරුදු වුණොත් ඔබට කවදාකවත් රූපය ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. අර විතර්ක සකස් වෙන්නා වූ හිතයි මගහැරලා යන ඔබ දක්ෂ වෙන්නේ. මේ ප්‍රශ්නේ මුලදී අපි හඳුනගෙන මම හිතුවේ මේක දෙකක් කියලා. උවහන්සේ නම් ඉස්සලා උවහන්සේ කියලා මගහැරලා යන්නේ කියලා. පස්සේ කියනවා දේශනා කරනවා මේ අර නෑ ඒක මම කියනවනේ මම දැකලා ඒ හිත මගහැර යන්න එපා. ඒක ගියාද ඒක හොඳට පැහැදිලි වෙනවා මේ දෙකක් නෙමෙයි එකමයි. එකමයි ඉතින් රූපය ඇසුරෙන් හිත සකස් වෙන්නේ. රූපය ඇසුරෙන් තමයි හිත සකස් වෙන්නේ. රූපය ඇසුරෙන් හිත සකස් වෙනවා කියන කාරණේදී ඒ කාරණා දෙක වෙන්ව ගන්න බෑ. වෙන්ව ගන්න බෑ. රූපයක් වෙන්ව ගන්න බෑනේ. රූපය කොහොමද මේ 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 තනිව පංච උපාදාන ස්කන්ධය. ඒකට අනිවාර්යයෙන්ම විඥානය සකස් වෙන්න ඕනේ. පස්සේ සිද්ධ වෙන්න ඕනේ. ඒතර පස්සේ සිද්ධ වුණා නම් පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්න ඕනේ. ඒ නිසා මේ ඔක්කොම එකට බැඳිලා තියෙන වෙන්ව ගන්න බෑ. මොකද මේ බැඳීම අපිට තේරුම් යන්නේ නෑ. මොකද මේ බැඳීමේ වේගවත්භාවය වැඩි. සස් අප කීවර ධර්ම සාකච්ඡාව අවසන් කළේ ප්‍රතිවීක්ෂාව විසුන් වහන්සේලාට මේ මාර්ගය වැඩීමේදී උපකාර වන ආකාරය පිළිබඳවයි. සිව්පසේ එක මොදෙත් බලා හිටියට පස්සේ පේන එකක් තමයි යමෙක් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් අවශ්‍යයි මේ හතර. ඒ හතර විතරමයි ඕනේ අපේ හදවතට. දැන් එතකොට දැන් මේන් පිට යමක් නම් ජීවත් වීමට වඩා ඒ අමතර දෙයක්. මේකම අපේ හදනේ ඇයි අපට යොදා ගන්න බැරිද? නෑ 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 ඕක පැවිදි පක්ෂයට කිව්වා වගේම මාත්‍යෝ මේ මාර්ගය තුල ගමන් කරන ගිහි පක්ෂයටත් ඕක අදාළයි. ප්‍රත්‍යක්ෂාව කියන දේ අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂාවෙන් තොලව ගිහි පක්ෂයේ ධර්ම මාර්ගයක් වැඩිමක් නැහැ. තේරෙනවද? ඉතින් ඒ ධර්ම මාර්ගයක් වැඩිමක් නැහැ වගේම මාත්‍යෝ ගිහි පක්ෂයේ නිරෝගී භාවය උදෙසා ආර්ථිකයේ සංවර්ධනය උදෙසා මේ සෑම දෙයකටම ප්‍රත්‍යක්ෂාව උපකාරී වෙනවා. තේරෙනවද? දැන් මේ ප්‍රත්‍යක්ෂාවෙන් තොරව දැන් වර්තමානයේ ඇඳුම් රටාව ගන්නකොට නිවාසකේ තොර ගන්නකොට තමන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි මේවා ඉස්සරහට අරන් යන්නේ. ආහාර රටාව බලන්නකො. අනුන් කරන නිසා අපි කරනවා. අනුන් සමග තරඟ කිරීම නිසා අපි කරනවා. ඉතින් මේ වගේ අප්‍රමාණ වෙළඳ ලෝකයේ පෙන්නන එක යම් යම් උපක්‍රම නිසා ඒ වාට රැවටීම නිසා වහල් වීම නිසා අපි මේව කරනවා. ඉතින් ඒක නිරතුරුවම අපේ අවශ්‍යතාව නිසා නෙමෙයි අපි මේව කරගන්නේ. ඒ නිසාම එක පැත්තකින් සමාජය රෝගී වෙනවා. අනිත් පැත්තෙන් බරපතල වූ ආර්ථික දුර්වලතාව වෙන සමාජෙ පත් වෙනවා. ඔය දෙක තැන සකස් වුණ තැනදිව මාත්‍යාගේ ධර්ම මාර්ගය විනාශ වෙනවා. තේන්නේ? එනිසා එයා නිරේතුරුව මුදල් හම්බ කිරීමේ මාර්ගය තුල තව තව තෘෂ්ණා වැඩි කිරීමේ මාර්ගය තුලමයි ඉස්සරහට යන්නේ. එනිසා ඉතින් මේ සමාජය තුල මේ මොහොතේ මතුවලා පවතිනා වූ මේ සමාජ අර්බුදයන් සියල්ලම සකස් වෙලා තින්නේ සමාජයේ මේ සියල්ල ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය නොකර නිසාමයි. තේන්නේ? නමුත් මේක මහත්වෝ අපිට මේ පොදුවේ කතා කරලා පොදුවේ විසඳුම් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න බෑ. සමාජයේ සද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙන්න දුර්වල වෙන්න රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා. වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා.
සංස්කාර කරේ විඥාන සංස්කාර විඥානයේ කරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා. ඒතකොට මේ තෘෂ්ණාව වැඩි වෙන්න මාත්‍ර මේ සමාජ විකෘතිතාවයන් ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව මේවා පරිහරණය කරන ස්වභාවයෙන් වැඩි වෙලායි. ඒතකොට ඉතින් මෙතනදී මහත්වෝ අපිට අත්වැල් අල්ලාගෙන ගිහිල්ලා මේකෙ විසඳෙන්න බෑ. ඒ කියන්නේ අනුන්ගේ ප්‍රත්‍ේක්ෂාවෙන් තොර ජීවිතයේ කමටහනක් කරගෙන අපි ප්‍රත්‍ේක්ෂාව තුලට එන්න දක්ෂ වෙන්න. අනුන්ගේ මේ දේ කමටහනක් කරගෙන. ඉන් මෙහා මහත්වෝ අනුන් ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව ගත කරන ජීවිතය අපි ධර්මානුකූලව ගලපලා දකින්නේ නැතුව අපි තේ කොටට වැටුනොත් අපි දෙගොල්ලම ඉන්නේ අධර්මයේ කියන ගොඩේමයි. නමුත් වර්තමාන සමාජය ඔතෙන්ට තමයි යන්නේ. වැරදි පූර්වාදර්ශයන් ඔස්සේ එතෙන්ට ගමන් කරනවා. තේන්නේ? මොකද ප්‍රත්‍ේක්ෂාවෙන් යුතුව මේ දේවල් කරන්න යා ලැජ්ජයි. තේන්නේ? ලැජ්ජයි මං සමාජයෙන් කොන් වෙයි මං සමාජයෙන් තනි වෙයි සමාජය මට දොස් කියයි අනේ මං මේ විදියයි ඒ වගේ නිරේතුරුව මෙයා සැකේ විචිකිච්ඡාව තුළ ඉන්නේ. එයා මොකද එයා සමාජයට බයයි. සමාජයට බයයි කියන්නේ මොකද එයා තුළ තමා කෙරේ විශ්වාසයක් සකස් වෙලා ඒක පරාජිත චරිතයක්. පරාජිත චරිතයක් සමාජයට බයයි අනුන්ට බයයි අනුන් දොස් කියයි කියලා බයයි. මේ සෑම දෙයකටම බය වෙන කෙනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේට බය වෙන්නේ නැහැ. තේරෙනවද? එයා බුදුරජාණන් වහන්සේට බය නැහැ. බුදුරජාණන් වහන්සේ කියද්දි මේ සත්පත්වේක්ෂාවෙන් එයා ඒක හිතන්නේ එයාට ඒකට බය නැහැ. තේරෙනවද? ධර්ම රත්නයේට බය නැහැ සංඝයාට එයා බය නැහැ. මේ අසල්වැසියාට මගතොටේ දකින කෙනාට හිතවතාට ඥාතියාට අන්නේ එයා බය. තේරෙනවද? එයා මෙහෙම කියයි නම් බුදුරජාණන් වහන්සේ කියනවා නැහැ ඔබ මෙහෙම කරන්න ඔබ මෙහෙම කළොත් තමයි ඔබ මෙහෙම කෙනෙක් කියලා මම කියන්නේ කියලා. නමුත් එයා බුදුරජාණන් වහන්සේගෙන් ලකුණක් ගන්න බුදුරජාණන් වහන්සේගේ සාතිකයක් ගන්න කැමති නැහැ. දුකෙන් මිදුණා වූ කෙනෙක්ගෙන් සාතිකයක් ගන්න කැමති නැහැ. තව තව දුක තුලට යන කෙනෙක්ගෙන්ම එයා සාතික ගන්න කැමති. ඉතින් ඒක තමයි අද සමාජයේ සිද්ධ වෙන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ බැලුවත්, රැකියා ශාස්ත්‍රයේ බැලුවත්, විවාහ ශාස්ත්‍රයේ බැලුවත්, රැකිරක්ෂා ශාස්ත්‍රයේ බැලුවත් මේ සෑම තැනකදීම මොකද්ද වෙන්නේ? අපි බුදුරජාණන් වහන්සේ සතුටු කරන්න යන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කරන්න යන්නේ නැතුව අපි සමාජය කියන දේ සමාජයට බයෙන් පරාජිත චරිතයක් හැටියට සමාජය තුල ජීවත් වෙනවා. තේන්නේ? එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පරාජිතයෙක් බවට නෙමෙයි අපරාජිත චරිතයක් බවට පත් වෙන්න. එතෙන්දී අපි එතෙන්දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සරණ ගිය කෙනා අහිමත් ලෝකයේ තකන්නේ නැහැ. ලෝකයේ තකන්නේ නැහැ. මට වැඩක් නැහැ. මම භික්ෂුවක් හැටියට මම ලෝකයේ සත පහකටවත් තකන්නේ නැහැ. මම තකන්නේ මම ලෝකයේ ඉදිරියේ ප්‍රාතිමෝක්ෂ සීලය තුළ ශක්තිමත්ව ජීවත් වෙනවාද කියන කාරණේ. එතන තමයි මම ලෝකයාට ප්‍රතිගුණ දැක්වා වෙන්නේ. එච්චරයි. වෙන දෙයක් නැහැ. ලෝකයෙන් ලකුණු ලෝකයාගෙන් ප්‍රසාදේ මට අවශ්‍ය නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුුනේත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඔබ ලෝකයාට කෘතගුණ දැක්වා වෙන්නේ ඔබ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණ භාවයට පත් වුණා නම් විතරයි. මම දන්නවා ඒ කෘතගුණ දැක්වීම මා දක්වලා තියෙන්නේ කියන කාරණේ. මොකද ඒ කෘතගුණ දැක්වීම තුලයි මට ඇල් වතුර ටිකක් දුන්නත් තව කෙනෙකුට ලැබිය යුතු ලොකුම ප්‍රතිලාභය ලැබෙන්නේ. තේන්නේ? ඉතින් ඒ නිසා නිරේතුරුවම අපි මේ ප්‍රත්‍ේක්ෂාව කියන කාරණය මාත්‍යෝ ඒක පැවිදි පක්ෂයට විතරක් නෙමෙයි ගිහි පක්ෂයට විතරක් නෙමෙයි මේ පින කුසලයේ උදෙසා විතරක් නෙමෙයි විදර්ශනා නුවණ මාර්ගඵල අවබෝධයේ උදෙසාත් මේ දෙපාර්ශ්වයටම යොමු කරගන්න පුළුවන්. නමුත් ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව ගත කරන සෑම මොහොතකම අපි නැවත නැවත තෘෂ්ණාවම සකස් කරගන්නවා මේ පංච උපාදානස්කන්ධය කෙරේ. භවයේ සකස් කරගන්නවා. නිරේතුරුව ප්‍රත්‍ේක්ෂාවෙන් තොර භාවය තුල මාත්‍යෝ අපි තුල සකස් වෙන ධර්මතාවයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ පංච නිවන කියලා. නේද? ඒතකොට අපි නිරේතුරුව ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව අපේ සිව්පසය පරිහරණය කරන මොහොතක් පාසා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කාරණා හතරට තමයි අපි යන්නේ. තේන්නා? ඊගෙන මොනවද මේ? ධර්මයේ අපිව ඈඩ් කරන්න ආවු ධර්මතාවය. අධර්මයට අදාළ ධර්මතාවය. අකුසලයට අදාළ ධර්මතාවය. විදර්ශනා නුවණ අපෙන් ඈඩ් කරන්න ආවු ධර්මතාවය. තේන්නා? ඉතින් ඒක එහෙමනම් පංච නීවරණ මේ නිරේතුරුවම සකස් වීමට මූලිකම වෙන්නේ අපේ මේ සිව්පසය අපි පමණ සිව්පසය ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව පරිහරණය කිරීම තුළමයි. තේන්නා? ඒ කියන්නේ එතකොට සිව්පසය ප්‍රත්‍ේක්ෂාවෙන් යුතුව පරිහරණය කරන මොහොතේම මාත්‍ය අපි තුල වැඩෙන ධර්මතාවය තමයි සප්තබොජ්ජංග ධර්මය. ආහාරයක් අතට ගනිද්දී, ඇඳුමක් අතට ගනිද්දී, නිවාස අපේ කුටි පරිහරණය කරද්දී, ඖෂධයක් පරිහරණය කරද්දී මේවා ප්‍රත්‍ේක්ෂාවෙන් කරන මොහොතක් පාසා මාත්‍ය මොකක්ද එයා තුල වැඩුනේ? සතිය සහ සීය. එයාට තේක පාට ආහාරය පින්ඩ පාත පාත්‍රය අතට ගන්න මොහොතේම එයාට බුදුරජාණන් වහන්සේව සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේව සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ේක්ෂාවෙන් යුතුව පින්ඩ පාත ගන්න කිව්ව කාරණේ යාට මතක් වෙනවා.
ඒ මතක් වෙදි සතිය සිහිය පීඨන මොහොතේම ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙනවා සති බොජ්ජංගේට පස්සේ යා ධර්මයට අදාළව දකිනවා ධර්මයට අදාළව දකිනවා මොකක්ද දකින්නේ මේ කය අනිත්‍ය වූ කය මේ ලබන්නා වූ ආහාරය තුලින් ලබන්නා වූ ආයුෂ වර්ණේ සැපේ වල අනිත්‍ය වූ අධ්‍යක් මේ ආහාරය අනිත්‍ය වූ ධර්මතාවය ඒ නිසා මේ කයත් අනිත්‍ය නම් ආහාරයත් අනිත්‍ය නම් මම මේ ආහාරයත් කයත් පරිහරණය කළ යුත්තේ සැපේ ජවයේ උදෙසා නෙමේ මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මේ මේ තියෙනා වූ මේ ස්වභාවයන්ගෙන් දුකෙන් මිදීම උදෙසායි කියන කාරණේ අන්න ධම්මා ධම්මවිජය බොජ්ජංගේ වැඩනවා ඒක ධම්මවිජය බොජ්ජංගේ වැඩෙද්දී අන වීරය සකස් වෙනවා එහා ඊට පස්සේ නිරතුරුවම මේ සත්පත්වේක්ෂාව කියන කාරණේ ජීවිතයට වීරයෙන් එකතු කර ගන්නවා එයා කොතැනක දුවත් එයා කුටිහා පරිහරණය කරද්දී එයා කුටියට බැඳෙන්නේ නැහැ එයා දකින්නවා සංසාරයේ මෙවැනි කුටි කී ලක්ෂයක් මම පරිහරණය කරන්නේ නැද්ද මෙවැනි කුටි කී ලක්ෂයක් මගේ කරගෙන මම සතර අපායට වැටෙන්නේ නැද්ද කියලා එයා දකිනවා එයා චීවරයකට බැඳෙන්නේ නැහැ එයා දකින්නවා මේ චීවර නිසා දහස්කඩ සිවුරු නිසා සියක්කඩ සිවුරු නිසා සංසාරේ මම කොච්චරනම් සිවුරුවල කාවෙක් වෙලා උපදින්නේ නැද්ද කියන කාරණේ එයා දකිනවා එයා දකින්නවා ඖෂධ වල කෙරෙහි ඇති කරගත්තා වූ ගිලම්පස කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවන් නිසා මම සංසාරේ කොච්චරනම් බීම බෝතල් වල ධම්ම විජය බොජ්ජංගේට අදාළව අන්න නිරේතුරුව මෙයා ප්‍රත්‍යක්ෂාව තව තව ශක්තිමත් කරගන්න ඉතරේ ප්‍රත්‍යක්ෂාව ශක්තිමත් කරගත්ත තැනදී මොකක්ද එයා තුල වැටෙන්නේ ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා මම ධර්මානුකූලව ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේට කීකරුව ජීවත් වෙනවා ධර්ම රත්නයට කීකරුව ජීවත් වෙනවා සංඝ රත්නයට කීකරුව දැන් ගිහි පින්වතෙක් ආහාරයේ පමණ දන්නේ නැත්නම් ආහාර ප්‍රත්‍යක්ෂා කරන්නේ නැත්නම් රස ආහාරම ගුණ ආහාරම ආස්වාදේ ආහාරම සොයසොයා යනවා නම් ඒ කියන්නේ එයා බුදුරජාණන් වහන්සේට කීකරුව වෙච්ච කෙනෙක් නෙමෙයි කීකරුව වෙච්ච කෙනෙක් නෙමෙයි නමුත් ධර්මයේ තුල ඉන්න පුළුවන් පන්සල දෙය පන්සල් යන්න පුළුවන් පින්කම් කරන්න පුළුවන් නමුත් ප්‍රත්‍යක්ෂාව කියන කාරණේදී ආහාරය කියන කාරණේදී ආතම් බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ මේ ශාරීරියේ විලි වසා ගන්න රුපියල් දසදහස් ගණන් විල මුදල් වියදම් කරලා ඇඳුම් පැළඳුම් ආභරණ සොයාගෙන මේක පුළුවන් තරම් ලස්සන කරන්න යන ගමනේදී එයා බුදුරජාණන් වහන්සේට කීකරු නැහැ කීකරු භාවයට පත් වෙන්නේ නැහැ නමුත් කෙනෙක්ට ලැබීම පින ඒක හරි පින නිසායි ලැබුණේ ඒක හරි නමුත් ලැබුණ දේ ලැබෙන ආකාරයට පරිහරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ තේරෙනවා ඒ ලැබුණ දේ තුලින් අපි උත්සාහ ගන්න ඕනේ විදර්ශනා නුවණ කියන කාරණයක් නැවත නැවත පින කියන කාරණේ සකස් කරගන්න මට රුපියල් 5000ක් වියදම් කරලා ඇඳුමක් ගන්න මේ ගන්න මම යනවා නමුත් රුපියල් 5000ක් මිලදී ඇඳුමක් ගන්නකොට තව කෙනෙක් ඉන්න ඔයාට රුපියල් 100ක් දීලා ඇඳුමක් මිල ගිල ගන්න වත්කමක් නැහැ රුපියල් 100ක් දීලා ඇඳුමක් මිලදී ගන්න වත්කමක් නැති කෙනෙක් ඉන්න ලෝකෙක රුපියල් 5000ක් වියදම් කරලා ඇඳුමක් කෙනෙක් ගන්න එයාගේ පින නිසා එයාගේ පින නිසා ඒකට එයාට අපිට දොස් කියන්න බෑ එයාගේ පින නමුත් එයා දක්ෂ නෑ මේ පින සතියේ 100 සප්තබොජ්ජංග වැඩෙන ආකාරයෙන් ගලප ගන්න එයා සප්තබොජ්ජංග වැඩෙන ආකාරයෙන් ගලප ගන්න දක්ෂ නැත්තේ ඊට අදාළ ඉන්ද්‍රිය සංවරය ආතුල නැහැ ඒක සංවර නැහැ සද්ධාව දුර්වලයි එතකොට යා සතිය 100න් ගලපා ගත්තනම් එයා දකින්නවා දෙයියනේ මට 5000ක් ලැබුණේ පින නිසාමයි තේන්න ඒ නිසා මම මේ පින තව තව ශක්තිමත් කරනවා කියන තැන ඉඳන් එයා 2000කට ඇඳුමක් කරන් ඉතුරු 3000 යා ඇඳුම් ගරම් වෙනක අයට දෙන්න තේන්න සංඝයාට දෙනවා සංඝයාට දීලා ගන්න තියෙන උපරිම ශක්තිය ගන්නවා ඉන්නේ මෙහා සිල්වතුන්ට දෙනවා අවශ්‍යයිට ඒක පූජා කරන්න පින තුලින් එයා තව තව කුසල් මූලයන් පිනක් රැස් කරගන්න තේන්න එහෙම නැත්නම් එහෙම ඒ දේ කරලා අනුන්ට දෙන්න තියෙන දේ දීලා ඒ සංස්කාර අනිත්‍යයි කියපු දෙන පින නිසා යා විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා තේන්න ඒතර ඒ නිසා නිරේතුරු මෙයා ප්‍රීතිය පස්සද්ධිය තුල ජීවත් වෙනවා සතුට වෙනවා සතුට හැම වෙලාවෙම සතුටෙන් ඉන්න අය අතීතයේ පින සැබෑ ලෙස ආයෝජනය කරපු කෙනෙක් කියන කාරණේ දකිමින් සතුට වෙනවා පස්සද්ධිය ප්‍රීතිය සකස් වෙනවා දොරේ ප්‍රීතිය පසද්දීනේ මහත්තු අපිට උපේක්ෂාම සමාධිය කියන කාරණය ධර්ම මාර්ගය තුල අර්ථවත් විදර්ශනා නුවණ මතු කරගන්න තැනකට අපිට සකස් කළා දැන් එනයි ඉතින් මේ ප්‍රත්‍යක්ෂාව කියන කාරණය තුල සප්ත බොජ්ජංගත් ඒ වගේම ප්‍රත්‍යක්ෂාවේ දුර්වලභාවය තුල නිරේතුරුවම ඉන්ද්‍රිය ධර්ම මේ පංච නීවරණේනු සැඟවිලා කියන තේන්න
එනිසා අපේ ජීවිතයේ ඉදිරියේ පංච නීවරණ සකස් වෙනවා නම් ඒ සකස් වීම පිටිපස්සේ මහත්වෝ ප්‍රත්‍යක්ෂාවේ දුර්වලභාවයේ තියෙනවාමයි තේන්නත් කෙනෙක්ගේ හිත නිරේතුරව කාමච්ඡන්දයන් කෙරේ දුවනනම් කාමච්ඡන්දයන් කියන ඇස පිනවීම කනනාසය දිව ශරීරය මනස පිරවීම කෙරේ දුවනවා නම් කෙනෙක්ගේ සිත නිරේතුරවම ද්වේෂය පැත්තට ව්‍යාපාදයේ පැත්තට පරිගැනීම් පැත්තට දුවනවා නම් කෙනෙක් නිරේතුරව නිදිමත ස්වභාවය අලස ස්වභාවයට නිරේතුරව ගමන් කරනවා නම් කෙනෙක්ගේ සිත නිරේතුරව විසිරීලා තියෙනවා නම් සැකය තුල තියෙනවා නම් විචිකිච්ඡාව තුල තියෙනවා නම් මාත්‍යෝ ඒකට එක හේතුවක් බවට පත් වෙන්නේ ප්‍රත්‍යක්ෂාවෙන් තොරව සිව්පසේ පරිහරණය කිරීමම තේනවා දැන් ගිහි මහත්යා දැන් මුලින් මතක් කළා වගේ ගිහි පින්වතෙක් තුල බලන්න කාමච්ඡන්දයන් සකස් වෙනවා ආහාරය කෙරේ බලන ආහාරයේ ලොල්භාවය නිසා මිනිසයා කොච්චරනම් ආහාරයට වියදම් කරනවද ආහාරය නිසා කොච්චරනම් වෙහෙස වෙනවද කිය ඒතර කාමච්ඡන්දය මොකද්ද මේ පංච නීවරණ දැන් සකස් වුනේ කුමක් නිසාද ආහාර ප්‍රත්‍යක්ෂාවේ තොරයි එයා දකින්න කැමති නෑ මේ ආහාරය කියන්නේ අනිත්‍ය වූ ආයුෂ වර්ණේ සැපේ බලයක් කියලා දකින්න කැමති නෑ මේ ආහාරය නිසා යැපෙන්නා වූ මේ කය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නෑ එයා නිරේතුරුවම ආහාරය දකින මොහොතේ පටන් ආහාරය ගැන හිතන මොහොතේ පටන් මාත්‍යෝ එයා නිරේතුරුව මේ ආහාරය තුලින් දකින්නේ ආස්වාදයක්මයි එක පැත්තකින් රසයේ ආස්වාදය දකින්නවා රූපයේ ආස්වාදය දකින්නවා නිරෝගී භාවයේ ආස්වාදය දකින්නවා ප්‍රත්‍වේක්ෂාවෙන් බැහැර වෙලා කාමච්ඡන්දයන් ජීවිතයට එකතු කරගන්න. ඒතොර දැන් ඔබ බලන්න ඔබ දවසට ආහාර පිඟන් තුනක් අනුභව කරනවා නම් ඒ ආහාර පිඟන් තුනෙන් ඔබ දවසට කාමච්ඡන්දයන් කොච්චරනම් අනුභව කරනවාද කියන කාරණය. ආහාරයේ රසයට ඇලිලා ශරීරයේ වර්ණයට ආයුෂයේ වර්ණයේ සැපයේ බලයට ඇලිලා කොච්චරනම් කාමච්ඡන්දයන් අපි ගිල දමනවාද කියලා බලන්න ආහාර පිඟන් තුනක් ගිල දමන මිනිස්සු. එතන මේ ආහාරය නිසාම මාත්‍යෝ නිරේතුරුවම ඇඳුම් පැළඳුම් නිසා ඒ වගේම නිවාස පරිහරණයේදී ඖෂධ ගිලම්පස පරිහරණයේදී මේ ආකාරයෙන්ම මාත්‍යෝ අපි නිරේතුරුවම කාමච්ඡන්දයන් රැස් කරගන්න දිශාවට වැඩි. එතකොට මේ කාමච්ඡන්දයන් රැස් කරගන්න දිශාවට තෘෂ්ණාවෙන් ගමන් කරද්දී යම් බාධාවක් ආපු තැනදී අන්න ව්‍යාපාදයේ අන්න ක්‍රෝධයේ අන්න ද්වේෂයේ සකස් වෙනවා. මනසකස් වෙනවා. අපි අවශ්‍ය රසයේ මේ මේ ආහාරය නැත්තම් බිරිඳ එක්ක අපි ගැටෙනවා අම්මා එක්ක ගැටෙනවා තාත්තා එක්ක ගැටෙනවා කඩේ මුදලාලි එක්ක ගැටෙනවා තේන්න ආහාරේ රස නැහැ කියලා ආහාරේ තමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කොච්චරනම් ගැටෙන මිනිස්සුයෝ ඉන්නවා එතන මේ සෑම දෙයක්ම මොකද්ද මේක ධනාත්මක දෙයක් නෙමෙයි මේක නිරේතුරුවම මොකද්ද පංච නීවරණයක ඵලයක් ආහාර ප්‍රත්‍යක්ෂාව දුර්වලයි ඒ ආහාර ප්‍රත්‍යක්ෂාව දුර්වල නිසාම කාමච්ඡන්දයන් නිසා අපි ව්‍යාපාදේ සකස් කරගන්න. ඇඳුම් පැළඳුම් නිසා හිස විසිරීලා ගිය හිත් කොච්චරනම් ලෝකේ තියෙනවද? නේද? කොච්චරනම් ලෝකේ තියෙනවද? සමහර මිනිස්සු මේ ඇඳුම් කඩ පිටි බැස්සේ ආභරණ කඩ පස්සේ සෙරෙප්පු සබත්තු විස්තුරු බඩු පස්සේ යන්නේ මාත්‍යෝ සතිය 100 හොඳටම දුර්වල කරගෙන. කොතනකවත් ධර්මයක් කියන දේක දශමයක් වැඩිනව වැඩින බවක් අපිට පේන්නේ නැහැ. ඔය ඕන තරම් අපි මගතොටේ යනකොට දකින්නවනේ මහ විශාල මේ වෙළඳ මන්දිර තියෙනවා නේද? නමුත් ඕවේ මේ 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 කටයුතු කරන ඕවේ පාරිභෝගික පින්වතුල්ලා තුල කොතනකවත් මාත්‍ය සප්තබොජ්ජංගයක් වැඩෙන තැනක් නම් මන්නම් දැකලා නැහැ. තේන මන්නම් දැකලා නැහැ. මේ නිරේතුරුව මොකද්ද මේ වඩවගන්නේ පංච නීවරණය. පංච නීවරණය. මේ ඊයේ දවසේ පන්සලේ සිල් අරගෙන ඉන්නේ. උදේ බුද්ධ පුංච බුද්ධ පූජාව කරලා ඒවත් කරලා ඉන්නේ. දැන් හවසට භාවනා පන්ති යන්නේ ඉන්නේ. නමුත් මහත්වෝ ඇඳුම් කඩේ ඇඳුම් තෝරන්න ගියාට පස්සේ ඒවා පස්සේ යන අවස්ථාව ආහාර සොයාගෙන යන ගමන එහෙම නැත්නම් ගෙවල් දොරවල් හදන්න යන ගමන මේවයි මේ මේවා මහත්වෝ හොයාගෙන යන ගමනේ මහත්වෝ අප්‍රමාණ නිරේතුරුව පංච නීවරණයමයි සකස් වෙන්නේ. දැන් කාමච්ඡන්ද වැඩුණා අන්න ව්‍යාපාදයේ සකස් වෙනවා හිත විසිරීලා තියෙන. හිත විසිරලා ධර්මයකට හිත එන්නේ නැහැ. ධර්මයේ හිතේ විසිරලා තියෙන ලස්සන කෙරේ හැඩය කෙරේ වර්ණය කෙරේ රූපය කෙරේ මිල ගණන් කෙරේ එතකොට මේවා අරගෙන ගෙදර ආවට පස්සේ පොඩ්ඩක් සායම ගියොත් පොඩ්ඩක් පිච්චුනොත් පොඩ්ඩක් දුර්වල වුණොත් පොඩ්ඩක් ඉරුණොත් මහත්වේ මේ මොහොතේ පටන් ආයිමත් එයා ගැටීමටපත් වෙනවා ආයිමත් කාමච්ඡන්දයන් දිගටපත් වෙනවා ඒ නිසා ආහාරය නිසා ආහාර මතය නිසා නිරේතුව නිදිමත ස්වභාවය අලස ස්වභාවය අපිට ඇති වෙන්න පුළුවන් එතන වර්තමාන සමාජයේ ආහාර දැන් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ වේල් දෙකයි උපරිම වළඳන කියලා. එක වේලක් වළඳන එක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විනයක් හැටියට එහෙම පනවල නැහැ. නමුත් දූතාංගයක් තියෙන එක වේලක් වළඳීම පිළිබඳ. ඒකට ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපිට කුසෙන් අඩක්
ආහාර වලින් පුරවන්න කියලා. ඉතුරු වඩෙන් භාගයක් හිස්ව තියන්න භාගයක් වතුර වළඳන්න කියලා කියන්නේ. ඒතර එතන තමයි මහත්වෝ අපේ පංච නීවරණ යටපත් කිරීම වැටපත් වීම මේ ආහාරයේ පත්‍වික්ෂාව තුලින් අපි මතු කරලා ගන්න. අපි මතු කරලා ගන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ අපි දාන වැඩියෙන් ගන්නවාට අමනාපෙන් අපිට කියනවා නෙමෙයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ඒ තුලින් උත්සාහ ගන්නේ පින්ඩපාත පත්‍වික්ෂාව තුල ඉඳන් අපිව ධර්මයේ කෙරේ ශක්තිමත් භාවයට පත් කරන්න. විදර්ශනා නූන කෙරේ රූපයේ කෙරේ තියෙන විඳීම කෙරේ තියෙන තෘෂ්ණාව අපෙන් සීමා කරන්න. ඉතින් මේවා සීමා නොවන මොහොතක් පාසා සමාජය විශේෂයෙන්ම ගිහි සමාජය පැවිදි සමාජය දෙපාර්ශ්වයේ වෙන්න පුළුවන් මහත්වෝ නිරේතුරව පංච නීවරණ වඩා ගන්නා වූ විසිරුණු හිතක් තියෙන අලස ගතිය සකස් වෙන කාමච්ඡන්දයන් වැඩින ව්‍යාපාදයේ තීන මිද්දේ සකස් වෙන්නා වූ ගමනක ඒකට පංච නීවරණ වැඩෙන හිතක මහත්වෝ කවදාක්වත් සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ කියන්නේ ධර්මයක් වැඩෙන්නේ නැහැ උපේක්ෂාවක් සමාධියක් නැහැ ඒක රූපේක්ෂාවක් සමාධියක් නැති සමාජයක් නිරේතුරුවම අසද්දාව පැත්තටමයි ක්‍රමානුකූලව ගමන් කරන්නේ. එන ප්‍රත්‍වික්ෂාව කියන කාරණේ මහත්වෝ ගිහි සමාජෙත් පැවිදි සමාජයත් කියන කාරණේදී සුළු වශයෙන් තකන්න බැහැ. මෙලව පරලව දෙකේදීම සැපේ උදෙසා සුගතිය උදෙසා කොතනකවත් ප්‍රත්‍වික්ෂාව කියන කාරණේ සුළු කොට නම් තකන්න බැහැ. ප්‍රත්‍වික්ෂාවේ දුර්වලභාවය සකස් වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. ප්‍රත්‍වික්ෂාවේ දුර්වලභාවය තුල අපි සප්තබොජ්ජංගයන් යටපත කරලා දාලා නිරේතුරුව පංච නීවරණයන්ගේ උරුමකාරය බවට පත් වෙනවා කියන්නේ ගත කරන නිමේෂයක් පාසා අපි සද්ධාව අමූලිකා සද්ධාව බවට දුර්වල කර ගන්න දුර්වල කර ගන්න. එනිසා නිරේතුරුවම ගිහි පැවිදි පක්ෂයේ වගේම ගිහි පාර්ශවය මේ ප්‍රත්‍වික්ෂාව කියන කාරණේදී දක්ෂ වෙන්න ඕනේ ජීවිතයට එකතු කර ගන්න. අපි හැමෝම දැන් ඔය ප්‍රත්‍වික්ෂාව ගැන කතා කරනකොට දැන් මම දකින දෙයක් තමයි දැන් අපි තුල තියෙන වංචක ධර්මත් මේ ප්‍රත්‍වික්ෂාව නාමයෙන් මතුවෙලා ඒ වංචක ධර්මයේ පෝෂණය කරන අවස්ථාවක් මට පේනවා. දැන් සමහර වෙලාවට දැන් මම මට හිතෙන්න පුළුවන් දැන් මට යමකට ලෝභකමක් තියෙනවා නะ. ඔව්. වියදම් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නะ. ඔව් අපිත් ඉතින් ඔය අල්පේච්චය තමයි. අපිට ඉතින් වැඩි දෙයක් ඕනේ නැහැ කියලා ඒ වගේ සිතුවිල්ලකින් අපි හැමෝම අර ප්‍රත්‍වික්ෂා නාමී අර අපසල එහෙම දෙන්න පුළුවන්. අපි හන්දේ එහෙම කොහොමද දැන් ප්‍රත්‍වික්ෂායෙන් අර අන්ත දෙකම يعني එක පැත්තකින් මේ අනවශ්‍යයි කියලා අතාරින්නෙත් නැහැ. මේවා ජීවිත අවශ්‍යයි කියලා දකිනවා. يعني අවශ්‍ය ප්‍රමාණයෙන්ම සීමා වෙලා ඉතින් පස්සේ අර කාමච්ඡන්ද يعني නීවරණ වැඩෙන්නේ නැති විදිහට තියාගෙන ඉන්න ඒ සමබරව තියාගන්නේ කොහොමද අපි හන්දේ අර අන්තවලට නොඇටි ඒ සම්බරව තියාගන්න මාස්ටර් සම්මාදිට්ඨියෙන් සම්මාසංකප්පයෙන් පෝෂණය වෙනස. එච්චර වෙන දෙයක් නැහැ. සම්මාදිට්ඨියෙන් සම්මාසංකප්පයෙන් පෝෂණය නොවුන තැනදී සම්මාසතිය සතියක් බවට පත් වෙනවා. තේරෙනවද? ඉතින් මෙතනදී පත්වෙක්ෂාම කියන කාරණේ හැම වෙලාවෙම සම්මාදිට්ඨිය අර්ථයෙන් පෝෂණය වෙනවා. සම්මාසංකප්පයෙන් පෝෂණය වෙනවා. තේරෙනවද? ඉතින් මේ පෝෂණය විදි අපි යමක් අත්හැරිදි තව දෙයක් අල්ලා ගන්නවා නම් ඒක ඉතින් අත්හැරීමක් නෙමෙයි. ඒක අතහැරීමේ නාමයෙන් කරගන්නා බරපතල වූ අල්ලා ගැනීම. ඒක තුළින් සාමාන්‍ය කෙනෙකුට වඩා මෝහය වැඩෙනවා. අකුසල් මූලයන් වැඩෙනවා. ඒ නිසා සමාජයේ ওই කාරණේ තියෙනවා. මොකද ලෝභ සිත නිසා, ලෝභකම නිසා කෙනෙක් ආහාර අවම ප්‍රමාණයට ගන්න. තේනවද? ඇඳුම් පැළඳුම් අවම ප්‍රමාණයට පරිහරණය කරනවා. නමුත් ඒක මහත්ව ප්‍රත්‍යක්ෂාව බවට පත් වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂාව බවට පත් වෙන්න. මොකද ප්‍රත්‍යක්ෂාව බවට පත් වෙන්න නම් ඒක සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් පෝෂණය වෙච්ච තැනක් වෙනවා. අකුසල් මූලයක් තුල ලෝභසිත වඩනවා. ලෝභසිත වැඩි වීම නිසා මහත්වයා නිරේතුරුවම මේ අකුසල් මූලයන්ට ගාව ගමන් කරනවා. ඒ නිසා ඔය කාරණේදී අපි සමාජය තුල ඕක නැත්තේ නැහැ. සමාජ තුලෝක නැත්නම් සමහරව මගේ අල්පේච්ඡභාවය පෙන්වන්න අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා. නමුත් ගත කළත් අප්‍රමාණ ධනෙ තියෙනවා. ඒවා රැස් කරනවා. නමුත් මම අල්පේච්ඡයි කියන කාරණේ සමාජයට පෙන්වනවා. නමුත් මේ සෑම දෙයක්ම මහත්වය සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන් නිසායි සකස් වෙන්නේ. එතකොට ඒ පෙන්වන්නා වූ අල්පේච්ඡභාවයේ නිරේතුරුව මහත්වෝ මිත්‍යා දෘෂ්ටික භාවයට තමයි අපි අරගෙන මේ මිත්‍යා දෘෂ්ටික භාවයට අරගෙන යද්දී අර ලෝභ සිත නිසා සමහර විට ඒ අය ප්‍රේත ලෝකයට වැටෙන තිර ඉඩකඩ ගොඩක් වැඩි.
ප්‍රේත ලෝකෙට වැඩෙන තිනීට වඩා ගොඩාක් වැඩි. ඒ වගේ නිරේතුරුවම ඉතින් මෙවැනි ධර්මයන් අපි ජීවිතේට එකතු කරගatti මහත්තයෝ ඉතින් වංචාකාරී ධර්මයන් අප්‍රමාණව සිද්ධ වෙනවා. මේ වංචාකාරී ධර්මයන් සිද්ධ වෙන්නේ කිසිම වෙන හේතුවක් නිසා නෙමේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාන්ත සවනේ නුවණින් මෙලිකේ මේ දුර්වලතාවය නිසා ඇති කරගන්නා වූ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසා. ඒ නිසා ඉතින් තමන්ට ලැබුණු අවස්ථාව තමන් අහිමි කරගන්න. තමන්ට ලැබුණු අවස්ථාව තමන් අහිමි කරගන්න මොකද තමන්ට ලැබුණා නම් යමක් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. හේතුවක් නිසාමයි. ඉතින් ඒ හේතුව නිසා ලැබුණ දේ මහත්වෝ භුක්ති විඳින්න ඕනේ පරිහරණය කරන්න ඕනේ. නමුත් ඒ පරිහරණය කරන්න ඕනේ අපේ සීමාවන් තුලින් නෙමෙයි. එච්චරයි. සීමාවන් තුලින් නෙමෙයි. කවුරුත් කාටවත් බුදුරයන් වහන්සේ කියන්නේ නැහැ පොල් සම්බෝලයි බතු කන්න කියලා ව්‍යංජන තුනක් එක්ක බත් කන්න පුළුවන් අවස්ථාව තියෙන කෙනෙකුට පොල් සම්බෝලයි බතු කන්න කියලා බුදුරයන් වහන්සේ කියන්නේ. ඒ කනවා නම් ඒක යාගේ අකුසලයක්. ඒක යාගේ අකුසලයක්. තේනවා? ඒ අකුසලයේ වගේ මේ වියදම් නොකිරීම නිසා නැවත නැවත ලෝභසී සකස් කරගෙන තව 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 අකුසලයට අදාළ ධර්මතාවයෙන් ජීවිතයක තු කරගන්න. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලැබෙන දේ ප්‍රත්‍යක්ෂාවෙන් යුතු වන්දන. සීමාව දැන පමණ දැන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වන්දන. තේන්නේ? එතනයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඉතින් අතිරික්ත අතහරින්න. එච්චර අතිරික්ත අතහරින්න. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දේවල් පිළිගත්තා. සමහර පින්වතුන්ලා රන් සලු ගෙනල්ලා පූජා කළා, රිදීම් වියපු සලු ගෙනල්ලා පූජා කළා, දහස් කර සිවුරු පූජා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. නමුත් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමාණය තුල නැවතිලා ඒවා සංඝයා විසින් පරිද්ද පූජා කළා. තේන්න? ඒ නිසා එතනදී ප්‍රත්‍යක්ෂාව කියන කාරණේදී බඩගින්න ඉන්නේ කියන කාරණය, දුක් විඳින්න කියන කාරණයක් අපිට අදාළ නැහැ. අපේ ප්‍රමාණයට අපි ඒ දේ කරන්නේ. අපේ ප්‍රමාණයට දැන් මට අප්‍රමාණ සිව්පසයන් ලැබෙනවා. නමුත් ලැබුණත් මම සීමාව දන්නවා. තේන්න? ඒ සීමාව අපිට සකස් කරන්නේ සතිය සහ සීය. නමුත් මට තේරෙනවා නම් මේ සීමාව තුළ මට නතර වෙන්න බැරි සාධක සමාජය තුළ සිද්ධ වෙනවා කියලා මම සමාජයෙන් බැහැරට යනවා. තේන්න? සමාජයේ මගේ භික්ෂුත්වය ආරක්ෂා උදෙසා සංඝයා කියන අර්ථයේ ගෞරවය ආරක්ෂා උදෙසා මම සමාජයෙන් බැහැරට යනවා. තේන්න? එතනදී ආයමත් අපි එතනදී අපි බලන්න ඕනේ සංඝයා කියන අර්ථයේ ගරුත්වය. තේන්න? සංඝයා කියන අර්ථයේ ගරුත්වය. ඒතර සංඝයා කියන අර්ථයේ ගරුත්වය හොයන්නේ නැතුව අපි අර ලැබෙන්නා වූ සමාජය කෙරේ බැඳිලා අපි ඉස්සරහට ගියොත් අපි ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගන්නවා සංඝයා කියන අර්ථය දුර්වල කරගන්නවා මේ දෙකම දුර්වල කරගන්න තැනදී අර අපිට පූජා කරන පින්වතුන්ලාගේ පිනේ ශක්තිය කුසල් ශක්තිය ඔක්කොම දුර්වල වෙනවා. ඒ මොකද මම ගුණාත්මක කෙනෙක් නෙමෙයි. ගුණාත්මක කෙනෙක් නෙමෙයි. ඒතර අපි භික්ෂූන් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ත සීලයට අදාළව හැම තප්පරේම හැම දසෙමම ගුණාත්මක භාවයක් ඇති කරගන්න අපි උත්සාහ ගන්නෙයි අපිට ඇල්වතුර වීදුරුවක් පූජා කරන කෙනාටත් ලැබිය යුතු ශක්තිමත් කුසලයේ ලබන දෙන්න. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට ලැබිය යුතු ශක්තිමත් කුසලයේ ලැබලා දෙන්න. ඒතකොට අපි ඒගොල්ලන්ට ශක්තිමත් කුසලයේ ලබලා දෙද්දී ඒ අය පූජා කරන දේ අපිට අතිරික්තයක් වුණත් අපි ගන්නෙයි ඒ ගැනීම තුළ ඒගොල්ලන්ගේ තව තව කුසල් ශක්තිය වැඩි කරලා දෙන්න. තව තව කුසල් ශක්තිය වැඩි කරලා දෙන්න. අරගෙන ඒක අපි අතහැරලා දානවා. නමුත් ඒ අපහැරීම තුළ ඒගොල්ලන්ගේ කුසලයේ තව තව වැඩි වෙනවා. දැන් සමහර පින්වතුන්ලා තුළ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පින්වතුන්ලා යමක් මට පූජා කළොත් මම ඒක පරිහරණය කරන්නේ නැහැ කියලා. තේන්න? ඒතකොට මම ඒක පරිහරණය කරන්නේ නැතුව මම ඒක සංඝයාට දෙනවා. ඒතකොට ඒ සංඝයාට දෙන තැනදී ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ වඩා කුසලයේ රැස් වෙන්නේ අතහැරීමේ ශක්තිය තුලයි කියලා. තේන්න? යමෙක් මට සිවුරක් පූජා කරද්දී ඒ සිවුර මං පරිහරණය කරනවාට වඩා ඒ පූජා කළා වූ සිවුර මං ඒ මොහොතේම අතහැරලා සංඝයාට දෙන තැනදී අරගොල් පූජා කරපු කෙනාට කුසල් ශක්තිය වැඩි එතන. නමුත් ඒ පින්වතුන්ලා ඒක දකින්නේ නැහැ. සමහරු ගැටෙනවා. සමහරු දකින්නවා දුන්න දේ පරිහරණය කළේ නැහැ කියලා ගැටෙනවා සමහර පින්වතුන්ලා. ඒක ඒ පින්වතුන්ලාගේ තියෙන දුර්වලභාවය. ඒතකොට අපි මම යමක් පරිහරණය කරනවාට වඩා මට නැති වුණත් මං ඒක අතහරිනවා නම් ඒ අතහැරීම තුළ රැස් වෙන්නා වූ කුසලයේ අරගොල්ලන්ට ගොඩාක් ශක්තිමත් වැඩි පරිහරණය කළාට වැඩි. මොකද මෙතන පරිහරණය කළා කියන්නේ මං ඒක පාවිච්චියට ගත්තා. අතන විදර්ශනාමය කුසලයක් අතහැරීමේ කුසලයක් එනවා. තේන්න? දක්ෂයාට ඒක ලොකු ශක්තියක්. දක්ෂයාට ඒක ලොකු ශක්තියක්. ඒතකොට අපි මේ අතහැරීම සිද්ධ කරන්නේ නිරේතුරුවම ඒ අයගේ කුසල් ශක්තිය තමයි වැඩි කරගන්න. එතකොට කෙනෙක් දක්ෂ වෙන්නේ සංඝයා කියන්නේ දෙය අර්ථය ඒකයි. සංඝයා කියන්නේ ඒකයි කියන්නේ සංඝයාගේ සංඝයා සාමාන්‍ය ලෝකයා දකින විදියට නෙමෙයි ලෝකය දකින. ඒ අය සමන්ගේ චර්යාවන් තුලින් හැම වෙලාවෙම උත්සාහ ගන්නේ තමන්ගේ පාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ තියෙනා වූ ආත්ම ගරුත්වයත් ආරක්ෂා කරගෙන
ඒ වගේම සිව්පසය ලබලා දෙන ගිහි පින්වතුන්ලාටත් ලැබිය යුතු උපරිම කුසලයේ විදර්ශනානුව ලබා දීම කියන කාරණා මේ සියල්ල තුල ඉඳලා තමයි ඒගොල්ලෝ දකින්නේ. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ දැක්ම තුල මහත්ව හැම වෙලාවම මේ ගිහි පින්වතුන්ලාගේ කුසල් ශක්තිය තව තවත් වැඩි භාවයටපත් වෙනවා. ඒ නිසා මේ වත කියන කාරණා ප්‍රත්‍ේක්ෂාව කියන කාරණේ මේ සෑම දෙයක්ම මහත්වෝ අපි දුර්වල වෙන තැන් මගහැරලා ගිහිල්ලා නිරතුරු අපි දක්ෂ වෙන්න ඕනේ අපේ භික්ෂුත්වයත් ආරක්ෂා කරන ගමන් මේ භික්ෂු භික්ෂුනි උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස සාසනයම ආරක්ෂණා විදිහට මේ සියලු දෙනාගේම ශක්තිය වැඩි කරගන්න එක ඒක තමයි සාසනය ආරක්ෂා කියන්නේ අපිත් ප්‍රාතිමෝක්ෂය තුල ආරක්ෂා වෙලා අපිට සිව්පසයේ සපවන ගිහි පින්වතුන්ලාගේ කුසල් ශක්තිය වැඩි කරනවා කියන්නේ මහත්වේ ඒක තමයි සාසනය ආරක්ෂා වෙන දෙයක් නෑ අපි ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන මාත්‍යෝ ගිහි පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව දුර්වල කළොත් සාසනය ආරක්ෂාවක් සිද්ධ වෙන්නේ නැහැ ඒ අපි දකින්න ඕනේ මොකද මම විතරක් නෙමෙයි භික්ෂුව තම අනාගතයේ දසදහස් ගණන් ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා ඒතොර මේ පහළ වෙන්න නම් සිව්පසය අවශ්‍ය වෙනවා පන්සල් ආරණ අවශ්‍ය වෙනවා එතන එහෙනම් මගේ ප්‍රාතිමෝක්ෂය කියලා මට කොතනකවත් බුදුරජාණන් වහන්සේ ගිහියගේ සිත්‍රිදුවන් අවස්ථාවක් අපිට දෙන්නේ නැහැ තේන්න ඒ නිසා මම පැවිදි වෙලා ලෝකයාගෙන් සිව්පසය ලැබනවා වගේම අපි දක්ෂ වෙන්න ඕනේ ඒ සිව්පසයේ අනාගතයේ පහළ වෙන භික්ෂුන් වහන්සේලා උදෙසා ආරක්ෂා කර දෙන්න ගිහි පින්වතුන්ලාගේ පින කියන කුසලයේ කියන සද්ධාම කියන කාරණේ තව තව ඉස්මතු ආකාරයෙන් කටයුතු කරන්න. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. ඒ තුنين හැම දෙයක්ම අපි දක්ෂ වෙනවා. දැන් භික්ෂුවක් හැටියට මම ඕනෑම මොහොතකදී මගේ සෑම ඇවතුමක් පැවතුමක්ම මම පවත්වන්නේ මහත්වෝ ගිහි පින්වතුන්ලා තුල සද්ධා වැඩින ආකාරය තමයි. ඒක තමයි මං මගේ ශාසනය ආරක්ෂා කිරීමේ අර්ථය. මම ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙලා ගිහි පින්වතුන්ලාගේ සද්ධාවේ ශක්තිය වැඩි කරන මොහොතක් පාසා මම ශාසනය ආරක්ෂිත කර කෙනෙක් බවට බුදුරජාණන් වහන්සේගේ ආත්ම ගරුත්වය රැක කෙනෙක් බවට අපිපත් වෙනවා. ඒත් එතනින් තමයි අපි ධර්මය ආරක්ෂා කළා වෙන ශාසනය ආරක්ෂා කළා අතුරු දහන් වෙන ශාසනය රකීමට උපකාරක ධර්මයක් සකස් කරා. එහෙම නැතුව අපිත් ප්‍රාතිමෝක්ෂයෙන් දුර්වල වෙලා අපේ අධික සිව්පසය නිසා අපි ඒවා නිසා ගිහි පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව දුර්වල වුණොත් මහත්වෝ ඉතින් අපි තට්ටු ගණන් පන්සල් හැදුවා වැඩක් නැහැ අපි ශාසනය විනාශ කරන්න දායද වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේටත් තිබ්බන උන්වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන්නේ ඉස්සෙල්ලා ඒ නිසා බලවත් වූ පංච නීවරණයන් සකස් කරගත්තා. ඉතින් පංචනී වෙන එක බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට නිදිමත තුනී කරගන්න අවශ්‍ය උපදෙස් ලැබලා දීලා තිබ්බා. ඉතින් ඒ නිසා මේ නිදිමත කියන කාරණේ මාත්‍යෝ පංචනීවරණයක් බව ඇත්ත. නමුත් මේ පංචනීවරණයන් සකස් වෙන්න මූලික හේතුව ශ්‍රද්ධාවේ දුර්වල බව. ඒ වගේම අපි සංසාරයේ මාත්‍යෝ සමහර විට අප්‍රමාණ වූ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී නින්දට අදාළ ජීවිත ලබන්න තියෙන පුළුවන්. තේන්න ඒ සාංසාරික හුරු නිසා නින්ද කියන කාරණේ අපේ ජීවිතේට මතුවලා පේන්න පුළුවන් සාංසාරික හේතුන් නිසා තේන්නාද ඉතින් එවැනි හේතුන් නිසා සකස් වුණත් මේ ජීවිතේ මාත්‍ය අර විශේෂයෙන්ම පිණ්ඩපාත ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව පරිහරණය කියන කාරණේ තුල නිරතුරුවම අපිට මේ ওই තීන මිද්දේ කියන කාරණේ අලස බවකා කියන කාරණේ ওই ශාරීරියේ බරගතිය කියන කාරණේ මේවා අපිට සකස් වෙන ඉතින් මේවා සකස් වීමේදී නිරතුරුවම මාත්‍ය ප්‍රධානම හේතුව වෙන්නේ අපේ මේ ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව කියන කාරණේ උතෙන්ට කෙලින්ම ගන්න වෙනවා. මොකද වර්තමානයේ හුඟක් කෙනෙක්ගේ නිදිමස ගතිය කියන කාරණේ ගැන ශරීරයේ තියෙනා වූ යම් යම් දේවල් කිපීම නිසා ඇති වෙන. අපි සිංහල වෙද කමේදී කියනවානේ වාපිස්සෙම් කියලා. ඒ වගේ මේ ශරීරයේ තියෙන ස්වභාවයන් කිපීමට ලක්වීම නිසායි මේ දේවල් හුඟක් වෙලාට මතුවලා එන්නේ. ඒතොර ඒ කිපීමට ලක්වෙන්නේ කුමක් නිසාද? ශරීරයට අපත්‍ය දේ ලැබෙන්නා වූ නිසා. ශරීරයට අපත්‍ය දේ ලැබෙන්නා වූ නිසා. එහෙම නැත්නම් ශරීරයට ලැබිය යුතු දේට වඩා ප්‍රමාණව ඉක්මවා ලැබෙන්නා වූ නිසා තේන්න. ඒ නිසා ඉතින් සාංසාරික පුරුදු නිසාත් අපිට නිදිමත එන්න පුළුවන්. එවැනි නින්දට අදාළ වූ ජීවිත අපි දීර්ඝ කාලයක් ගත කරමු. ඒ වගේම පංච නීවරණ සකස් වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රත්‍ේක්ෂාවෙන් තොරව සිව්පසේ පරිහරණය නිසා පංච නීවරණ සකස් වීම නිසා මේ කාරණේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා තීන විද්‍ය කියන කාරණේ සිද්ධ වෙනවා. ඉතින් එතනදී මහත්වය අපි දක්ෂ වෙන්න ඕනේ සංසාරයේ මේ නිදිමත නිසා අපි සංසාරයේ කොච්චරනම් නිවන් මාර්ගය අහිමි කරගන්න ඇද්ද කියන කාරණේ හිතන්න. නිදිමත නිසා. නිදිමත නිසා සෝවාන් ඵලයේ සුගතිය කොච්චරනම් අපි අහිමි කරගන්න ඇද්ද කියන කාරණේ. තේරෙනවද?
එහෙම දකින්න එහෙම දැකීමේ මාත්‍යෝ අපි දක්ෂ වෙන්න ඕන උපක්‍රමශීලීව මේවා නැති කරගන්න උපක්‍රමශීලීව නැති කරගන්න ඉතින් නිදිමත එන හිතක මාත්‍යෝ කොතනකවත් සප්තබොජ්ජංග වල වැඩිමක් නැහැ සමාධියක් නැහැ වෙන සප්තබොජ්ජංග නොවැඩෙන තැන ධර්මයක් වැඩිමක් නැහැ මෙන්න මේ යථාර්ථය තමයි නුවණින් දකින්න ඕන දැකලා නිදිමත කෙරෙහි බය ඇති කරගන්න නිදිමත කෙරෙහි බය ඇති කරගන්න බය ඇති කරගෙන නිදිමත සකස් වෙන වෙලාවේ ඊට අදාළ වෙනත් කටයුත්තක යෙදෙන්න ධර්ම පොතක් කියවන්න එහෙම නැත්නම් බණක් ධර්ම දේශනාවක් අහන්න නැත්නම් බාහිර කටයුත්තක යෙදෙන්න සක්මන් භාවනාවක් කරන්න එවැනි දෙයකට හිත යොමු කරගන්න. ඒකට එවැනි දෙයකට හිත ක්‍රමානුකූලව යොමු කරගත්තට පස්සේ මහත්තයෝ ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේන්න? මොකද ඕනෑම පුරුද්දක් අපිට අතහැර ගන්න පුළුවන්. තේන්න? නමුත් ඊට වීරිය තියෙනවා. තේන්න? ඕනෑම නිදිමත තියෙන කෙනෙකුට තමන් තුළ වීරිය සකස් කරගත්තා නම් මම මේකෙන් මිදෙනවා කියන තැන ඉඳන් ඊට අදාළව මෙහෙ ධර්මතාවයන් සකස් කරගත්තට පස්සේ ඒක නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිදි මලස ගතිය කියන්නේ නිදිමත ගතිය කියන්නේ නැති කරගන්න බැරි දෙයක් නෙමෙයි. අවශ්‍ය ඊට සඳහා වීරිය දුර්වලයි. වීරිය දුර්වලයි ධර්මානුකූලව හිතන්න අපි අදක්ෂයි. මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්‍ය තුලින් පීඩාවට පත් වුණා. තේන්න. එහෙනම් මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්‍ය තුලින් පීඩාවට පත් වුණා නම් මම තීන මිද්‍ය සකස් වෙනවායි කියන කාරණේ ගැටෙන ස්වභාවයට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මිදෙන ස්වභාවයටයි ගන්නවා. මිදෙන ස්වභාවයට අරගෙන තීන මිද්‍ය තමන්ගේ හතුරා හැටියට දකින්න. තීන මිද්‍ය කියන හිත නිදිමත හිත සකස් වුණාම අන්නේ නිදිමත හිත මග හැරලා යන. තේන්න? නිදිමත හිත මග හැරලා යන. තමන්ගේ එතනදී තමයි මහත්වෝ නිරේතුරුවම අපිට මේ ධර්මය මතු කරගන්න අපිට මේ තුලින් සකස් මතු කරගන්න පුළුවන්. එහෙම නොවෙන තැනදී අපි නිරේතුරුවම තීන මිද්‍ය නිසා නිදිමත ගතිය නිසා සමහර විට සම්මා සම්බුද්ධ ශාසනයම අහිමි කරගත්තා වෙන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය ඇටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි වෙනුවෙන් මේ ධර්මයේ උදෙසා පාරමී දම් පිරුවායි කියන කාරණේ අපි දන්නවා. මහසාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියලා කාරණේ දන්නවා. ඊපස්සේ සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය සකස් කරගෙන අරසා හය අවුරුද්දක් පුරාවට නිින්දක් නොමැතිව ආහාරය හරියාකාරව නොමැතිව දුක් විඳා කියන කාරණේ. ඊන්පසු අය උතුම් සම්මා සම්බෝධි අවබෝධ කරගෙනත් කොතැනකවත් වෙහෙසක් නොබලා අප්‍රමාණ සත්වයාට සේවය කළායි කියන කාරණේ එනම් බලන්න එවන් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශ්‍රාවකයන් බවට අපි පත් වෙනවායි කියන්නේ මහත්යෝයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ තීන මිද්දේ කියන කාරණයෙන් අපි ජීවිතේ වළක්ව ගන්න දක්ෂ වුණ විතර ඒකෙන් අපිට එවැනි දෙයක් හරිය අපිට කරගන්න ශක්තියක් වීරයක් නැහැ කියන්නේ මහත්යෝ අපි බුදුරජාණන් වහන්සේටත් අගෞරවයක් කළා බවටයි අරසා ශක්තිමත් කැපවීමක් කරපු බුදුරජාණන් වහන්සේට මෙවැනි පුංචි කැපවීමක් කරන්නවත් මම සූදානම් නැහැ කියන්නේ ඒ නොසිතන සිතක් පාසායා බුදුරජාණන් වහන්සේට නායකාරයෙක් බවට පත් වෙනවා නායකාරීත්වයක් බවට පත් වෙනවා ඉතින් මෙහෙම තමාගේ හිත තමා දුර්වලභාවයට පත් කර ගන්නවා තමාගේ හිත තමා දුර්වලභාවයට පත් කරගෙන නිරේතුරුව මහත්යෝ මේ මේ තීන මිද්‍ය නොවැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න මොකද හුඟක් වෙලාවට මේ ආස්වාදයේ කියන කාරණේ තීන මිද්‍ය සකස් කිරීමේදී අපිට ගොඩාක් උපකාර වෙන අවස්ථා කියලා. ආස්වාදය. ඇලීම. ඇලීම කියන කාරණේ යම් දෙයකට අපි ඇලෙනවා. බුදුරජාණන් වහන්සේට අපි ඇලෙනවා. ධර්ම රත්නයට අපි ඇලෙනවා. සංඝයාට අපි ඇලෙනවා. ඒ ඇලීමේ ස්වභාවය ඇලෙන මොහොතේදී අපි මේ ඇලීමේ ස්වභාවයේ විඳීම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැහැ. විඳීම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැහැ. දැන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මට ගරු කරනවා මට ඇලෙනවා මාව ඇසුරු කරනවා මාව නිරතුරුව දකිනවා මාත් එක්ක නිරතුරුව කතා කරනවා නමුත් ඒ කතා කරලා දකිද්දි මේ 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 හමු වෙද්දි එයා ඒ දකින්නා වූ හඳුනාග ඒ දැකීම එහෙම නැත්නම් ඒ සම්බන්ධයේ ආස්වාදයේ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ තේරෙන නමුත් එයා හිතනවා මම මේක අනිත්‍යයි කියලා දකිනවා කියලා නමුත් ධර්මානුකූලව එයා ඒක අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ධර්මානුකූලව දකින්නේ නැහැ ඒතකොට එයා හිතන විඳීමක් තුලයි ඉන්නේ ඇලීමක් තුලයි ඉන්නේ නමුත් ඇලීම තුල ඉඳලා එයාට මගේ ඇසුර යම් මොහොතක නැතුව ගියොත් අන්න ඒක පාට ගැටීමකට එනවා ගැටීමකට ආවා ඒ ගැටීම තුලම අන්න පංච නිවන් සකස් වෙනවා අන්න මේ අලස භාවය සකස් වෙනවා ඒ ඇයි එතෙන්ට අපි ආවේ මුලින් අපි ඇලුන එතකොට අපි ඇලෙන තැන උපේක්ෂාවට ගත්තා නම් තේන්න එතන මං අර මුණ නොගැහුණා තැන ඉඳන් ගැටීමකට යන්න විදිය නැහැ තේන්න ඒක අපි නිරතුරුවම හුඟක් වෙලාවට පංච නීවරණ සකස් කරගන්න හේතුවක් වෙන්නේ අපි නිරතුරුවම මුලින් අපි යම් දේවල් කෙරේ ඇලීම සකස් කරගන්න.
ඒ ඇලීම නොලැබෙන තැනදී ඒ ලැබීම අපෙන් අතපසු වෙන තැනදී මග හැරෙන තැනදී අන්නේ ඇලීම නිසාම අපි ආයිමත් ගැටීම් ආයිමත් අනිත් පැත්තට යනවා මුලින් අර කොනේ හිටියා ඊළඟට මේ කොනට යනවා තේරෙනවද නමුත් මේ කොන් දෙකම නෙමේ ධර්මය කියලා කියන්නේ මේ කොන් දෙකම අන්ත දෙකක් භවය කුසලයේ අකුසලයේ එතකොට මේ කොන් දෙකෙන් අපි නිරේතුරුවම මධ්‍යස්ථ භාවයට උපේක්ෂාව තැනට ආවොත් අපිට ඇලුන මොහොතේ ගැටෙන මොහොතේ කියන කාරණේදීම අනිවාර්යයෙන්ම අපි කොතනකදීවත් නැවත අපසල් සංස්කාරයන් කරා යන්න වෙන්නේ නැහැ තේන්න එතකොට ඔතනින් මම දැකලා තිනවා සමාරු පංච නීවරණ සකස් කරගන්න තේන්න පංච නීවරණ සකස් කරගන්න ඉතින් ඒ හැම තැනකදීම අපි පංච නීවරණ කොහොම හරි සකස් කරගන්නේ මහත්වෝ යමක් කෙරේ ඇලීම නිසාමයි තේන්න ඇලීම නිසාමයි තීන මිද්දේ නිදිමත සකස් කරගන්නේ ඇයි නිින්ද කෙරේ ඇලිනවා නිින්ද කෙරේ ඇලිනවා විවේකයේ කෙරේ ඇලිනවා සකස් වෙන හිත කෙරේ ඇලිනවා තේන්න කාමච්ඡන්දය हेतुफल धर्म सत्य सीयन सकस् करे तमय दम विजय बोझा लेकिन अनिवार्यम धर्मे तो शक्ति मेन्न धर्मे मतुकर गणना सत्य सी अत्यावश्य कारण दम विजय बोझांगे सति संबोजांगे फल सति संबोजांगे दुर्वल उन के ना दम विजय बोझांगे अकड़े दम विजय बोझांगे अकड़े सप्त बोझांग अन धर्मता व्यंजन कथा करने के तेरु नहीं सत्य सीहे की मात्यो निरे तुम दम पांचनी में सप्त बोजांग धर्म अपिट वडा दी में तीरनात्मक साधक मुलम बीज में साधक तमय सत्य सीह सत्य सीह हेतु फल धर्म सत्य सीह कुमक हेतु फल धर्म सद्धाव विशीन सकस्कर दुनाव हेतु फल धर्म कल्याण मित्र आश्रय सद्धर्म सवने नुवनी में क्रीम दुर्वलवेन दुर्वलवेन सत्य सीह आगे दुर्वल सत्य सीह दुर्वल इंसा निरेतुरुवम सतिय सीय कियन कारणे सतिय कियन कारणे इबे हटगन्ना वू देयक नेमेयि एक सप्तबोज्जंगयन् दाला बेलुवत् सतिय सीय हेतुफल धर्मयक् तेरुवन् केरेहि श्रद्धाव कल्याण मित्र आश्रय नुवनिन् मेनेहि किरीमे दुर्वलभावयन् तुलयि सतिय सीय दुर्वलभावे सकस् वेयि तेन इंसा एतनिन् सतिय सीय दुर्वलभावे सकस् वेनवा वगेम आयमत् इन्द्रिय धर्मयन्गे सतिय सीय सतिय कियन कारणे तियेन श्रद्धा वीर सति समाधि प्राप्त එතෙන්දී බුදුරයන් වහන්සේ සතියේ දුර්වලභාවය තුලයි සද්ධා වීරය සමාධි ප්‍රඥා දුර්වලභාවයෙන් සකස් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා සතියේ සීයේදී පංච මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සද්ධා වීර සමාධි ප්‍රඥා කියලා තැන්දී බුදුරයන් වහන්සේ මේ සතිය කියන කාරණේ මැද්දෙන් තියන්නේ. මැද්දෙන් තියන්නේ කුමක් නිසාද? සතියේ සීයේ දුර්වලභාවය නිසායි අපි මේ කාරණා හතර තාම සම්බෝධ කරගන්න දක්ෂ වෙලා නැත්තේ. සතියේ සීයේ දුර්වලයි ඒ සතියේ සිය දුර්වල කල්යාණ මිත්‍රාත්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ නිසාම සතියේ සිය දුර්වල නිසා අපි මේ සද්ධා වීර සමාධි ප්‍රඥා කියන කාරණා ධර්මානුකූලව ගලපගෙන ධර්මානුකූලව විදර්ශනා නුවණ මතු කරන ආකාරයෙන් මතු කර ගන්න තාම දක්ෂභාවය නැහැ. තේන්න. ඒ නිසා නිරේතුරුම ආරෂ්ඨාංගික මාර්ගය තුල ගණිද්දි සම්මා සතිය කියන කාරණේ බුදුරයන් වහන්සේ පනවන්නේ හත්වෙනි ධර්මතාවයේ හැටියට. එතකොට එතනදී සම්මා සතිය කියන කාරණේ ඉබේ හටගත්තා වූ දෙයක් නෙමෙයි. ඉබේ හටගත්තා වූ දෙයක් නෙමෙයි සම්මා සතිය කියන්නේ මාත්‍යෝ මුල් මාර්ගාංග 6කම ඵලයක්. මුල් මාර්ගාංග 6කම. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 6ක ඵලයක්. තෙරුවන් කෙරෙහි මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සීලයට අදාළ අංග 3. එතනින් ගියාම සම්මා වායාමෝ කියන කාරණේ තුල කාරණේ ඵලයක් තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතියෙන් තොරව කවදාකවත් සම්මා සමාධියක් සකස් වීම නැහැ. සම්මා සමාධියෙන් තොරව කවදාකවත් සම්මා ඥාන විමුක්තියක් සකස් වීම නැහැ. ඒ නිසා සම්මා සතිය කියන්නේ මාත්‍යෝ නිරේතුරුවම තෙරුවා මේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ
ධර්මයට අදාළව හිතන්න ගන්නා වූ දක්ෂයා තමයි සම්මා සතිය සකස් කරගත්ත කෙනා බවට පෙන්නන. ධර්මයට අදාළව හිතන සකස් වෙන. එහෙම නැතුව දැන් අපි කියනවා නම් සතිය කියන්නේ යම් දෙයක් අපි සිහියෙන් සිහි කල්පනාවෙන් කරනවායි කියන කාරණේ ඒක සතිය කියන වචනේ සිහිය කියන වචනේ ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක කවදාකවත් සම්මා සතියක් බවට පත් වෙන්නේ ධර්මයෙන් පෝෂණය වුණා වූ සතියක් බවට පත් වෙන්නේ නැහැ. තේන්න. ධර්මයෙන් පෝෂණය වුණා වූ සතියක් සම්මා සතියක් බවට ඒක පත් වෙන්න නම් නිරේතුරුවම ඒ සම්මා සතිය සද්ධාවෙන් පෝෂණය වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් පෝෂණය වෙන වෙලා තියෙනවා. එහෙම පෝෂණය වුණ තැන තමයි නිරේතුරුවම සද්ධාව සම්මේස මේ සතිය සම්මා සතියක් බවට. නමුත් ඒ සම්මා සතියත් අපි ලෝකෝත්තර සම්මා සතියක් බවට පත් කරගන්න. සතිය සීය කියන්නේ එක කාරණයක්, සම්මා සතිය කියන්නේ තව කාරණයක්, ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ තවත් කාරණයක්. තේන්න. නිසා සතිය කියන කාරණේ සීය කියන කාරණේ මහත්වෝ ඕන කෙනෙක් තුල තියෙන්න පුළුවන්. තේන්න. දැන් සොරෙක් තුලත් සීය සතිය තියෙනවනේ නේ. එයා සොරකමක් කරන්නේ නැති කොච්චර නම් ඒක සැලසුම් කරලා කොච්චර නම් කරලා බලනවා නේ. දැන් තිරිසන් සතෙක් ගන්න, පූසෙක් ගන්න, මීයෙක් අල්ලන්න යනකොට කොච්චර නම් සතියක් සීයක් එයා තුල තියෙනවද? ඒක මුරුනාම කුරුමානම් අල්ලගෙන තෙන්ට යන්නේ. නමුත් ඒ සතිය තුල තෘෂ්ණාව බැසගෙන තෘෂ්ණාව බැසගෙන තියෙන සතිය තුල තෘෂ්ණාව බැසගෙන තියෙන තේන්න. එතකොට ඒ වගේම මිත්‍යා දෘෂ්ටික භාවයට බුද්ධ මේ අබෞද්ධ පුද්ගලය තුල සතිය පිටලා තියෙනවා. තේන්න. එයත් ඉතින් සතියෙන් සිහියෙන් යුතුව බොහොම සීකල්පනාවෙන් යුතුව තමන්ගේ කටයුතු සිද්ධ කරනවා. නමුත් ඒ සෑම දෙයක් තුලම තෘෂ්ණාව බැසගෙන තියෙනවා. තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඉතින් ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මහත්වෝ නිරේතුර විදර්ශනා නුවණින් පෝෂණය වුණා වූ සතිය. එයා සතිය තුළ ජීවත් වෙන්නේ සතියෙත් සිහියෙත් අනිත්‍යභාවය දකින. අනිත්‍යභාවය දකින. තේරෙනවද? එයා දකිනවා බුදුරජාණන් වහන්සේ සතුව තිබුණා වූ ඒ තුන් ලෝකෝත්තර සම්මා සතියක් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින. රහතන් වහන්සේලා තුළ තිබුණා වූ ඒ ලෝකෝත්තර සම්මා සතියක් අනිත්‍ය වූ ධර්මතාවයක් කියන කාරණේ දකින. දකිමින් එයා සතිය සීහිය තුල ජීවත් වෙනවා. සතිය සීහිය අනිත්‍යභාවේ එයා ඒ සතිය සීහියට බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. එයා සතියෙන් සීහියෙන් යුතුව මොන ක්‍රියාවක් සිද්ධ කළත් ඒ සෑම ක්‍රියාවකම අනිත්‍යභාවේ දකිනවා. අනිත්‍යභාවේ දකිනවා. ඒ නිසා මාත්‍ය සතිය සීය කියන්නේ ඉතින් ධර්ම මාර්ගයේ ප්‍රධානම ධර්මතාවයක් බවට පත් වෙනවා. සතිය සීයෙන් තොරව ධම්මවිජය බොජ්ජංගයක් පිළිබඳ අපිට කතා කරන්න තැනක් නැහැ. ඒ නැති තැනදී වීරය පිළිබඳ, ප්‍රීතිය පස්සද්ධිය, සමාධි උපේක්ෂාව පිළිබඳ කතා කරන්න තැන නැහැ. ඒ නිසා නිරතුරුවම සතිය සීය ධර්ම මාර්ගයේ තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. දේශනා කරන දැන් මේක අවස්ථා තුනක් යන ලෝකෝත්තර දක්වා යන මාර්ගයේ සතිය. ඒකට අපි උදාහරණයකින් පැහැදිලි කරගත්තත් දැන් අපි හිතමු මූලික වශයෙන් සිහිය සාමාන්‍ය සමාන්තරට ඒක ගෝහන්ස කිව්වා ඒක ලෝභයේ තෙත් වෙලා තියෙන පුළුවන්. ඒක වුණත් අපි දැන් උදාහරණ වශයෙන් අපි වැඩක් කරනකොට ඒ සම්බන්ධයෙන් ඒ වර්තමානයේ හිත පිහිටවන දැන් අපිට ඕන වැඩක් කරා කියලා අපි හැමෝම දැන් අපි හිතමු වාහනයක් හොදනවා කියන්නේ එතකොට අපි වාහනේ හොදන එක ගැන නෙමෙයි සිහි කරන්නේ වෙන මොකක් හරි අතීතයේ දෙයක් ගැන නැත්තම් තියෙන වෙනත් වැඩ රාජකාරි ගැන හිතනවා. එහෙම හිතමින් වාහනේ හොදනවා. එතකොට එතන සිහිය කියන එක කිසිම ආකාරයකින් යෙදෙන්නේ නැහැ. දැන් එතනුත් මිදිලා දැන් මම වාහනේ හොදනවා කියන සිහිය මත හිත පිහිටෙව්වොත් ගෝවාන්සේ දේශනා කරන ආකාරයට එතන ලෞකික වශයෙන් සිහිය තියෙනවා. නමුත් අවිද්‍යාවේ මෙදිලා නැහැ. ඒ විදිහට එතන සතිය කියන කාරණෙත් එතෙන් තියෙනවා. නමුත් ඒ සතිය මෙහෙමයි. සතිය කියන්නේ එකක් මහත්වෝ, සම්මා සතිය කියන්නේ තව එකක්, ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ තව එකක්. මං කිව්ව මාතෘ සතිය කියන කාරණේ හොරෙක් තුලක් තියෙන්න පුළුවන්. අන්‍යාගමික පින්වතෙක් තුලක් තියෙන්න පුළුවන්. තිරිසන් සතෙක් තුල තියෙන්නත් පුළුවන්. තේරෙනවද? එයත් සීනුවණින් යුතුව තමන් අරමුණු කළා වූ ඉලක්කය කරා යනවා. තේරෙනවද? ඒ ඉලක්කය කරා බාහිර අරමුණු ගැන හිතන්නේ නැතුව තමන් අරමුණු කළා වූ ඉලක්කය කරා යනවා. එතන සතිය තියෙනවා. නමුත් ඒ සතිය සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. එතන තමයි සතිය කියන කාරණේ තියෙන ප්‍රශ්නේ. එතන සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. තේරෙනවද? සද්ධාවෙන් පෝෂණය නොවුන එතන සතිය තියෙනවා. ඒක අන්‍යාගමික පින්වතෙක් තුලත් තියෙන්න පුළුවන්. ඒකට කියන්නේ සතිය කියලා. සද්ධාවෙන් පෝෂණය වුණා වූ සතිය තමයි සම්මා සතිය බවට ඒ සද්ධාවෙන් කියන්නේ මේ සම්මාදිට්ඨිය පෝෂණය වෙලා. අපි හඳුන උභාසිර පුරන්දේ උදාහරණයකින් මට මේ පෙන්වන්න අපි හඳුන මේ මොකක් ක්‍රියාවක් තුල
මෙහෙමයි දැන් අන්‍යාගමික පින්වත් පින්වතෙක් සතියෙන් සිහියෙන් කරන්න ආව දෙයක් කල්පනා කරන්නකො තේරෙනවා ඉතින් එතන මහත්වෝ සතිය සම්මා සතිය නැහැ අන්‍යාගම් පින්වතෙක් තුල සම්මා සතිය නැහැ නමුත් සතිය තියෙනවා යාතුලස ඒ සතිය තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා ඒක සම්මා දිට්ඨි ආර්ථයන්ගෙන් පෝෂණය වෙලා නැහැ තේරෙනවා එතන තමයි සතිය කියන කාරණේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිය මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය තුලින් සම්මා සතියක් බවට පත් කරනවා තොර සම්මා සතිය සකස් කරගත්තේ කුමක් තුලින්ද සම්මා සතිය සකස් වුනේ සම්මා දිට්ඨියේ ප්‍රතිඵලය සතිය සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වුණා සීලෙන් පෝෂණය වුණා අන්න දැන් සම්මා සතියක් බවට පත් වුණා ඒතොර දැන් සම්මා සතිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් අපි සංසාරයේ දීර්ඝ බුද්ධෝත්පාදක අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා සම්මා සතියෙන් අප්‍රමාණ පරිපූර්ණ භාවයට පත් වෙලා තියෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන්වල අප්‍රමාණ ඉඳලා තියෙනවා තේනවා සම්මා සතිය කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන අසතු කියන දෙයක් නේ නේද ඒතකොට සම්මා සතියෙන් අපි අප්‍රමාණ පරිපූර්ණ භාවයට පත් වෙලා තියෙනවා දැන් ඒක නිත්‍ය ද අනිත්‍යද මෙන්න මේ අනිත්‍ය භාවය දැකලා සම්මා සතිය තුල ඉඳිමින් සම්මා සතිය අනිත්‍ය භාවය දැකීම ලෝකෝත්තර සම්මා සතිය බවට පත් වෙනවා ලෝකෝත්තර සම්මා සතිය බවට පත් වෙනවා તો ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට අදාළ වූ ධර්මතාවය සෝවාන් ඵලයට පත් නොවු කිසිම කෙනෙක් තුළ තාම ලෝකෝත්තර සම්මා සතියක් සකස් වෙලා නැහැ. ඒතර ඉම්මහා සම්මා සතිය කියලා කියන්නේ මහත්වේ ලෞකික සම්මා සතිය බවට පත් වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සම්මා දිට්ඨි අර්ථයන්ගේ පෝෂණය වුණා වූ සතිය සම්මා සතිය. තේරෙනවා? ඒසයි එතන තමයි සම්මා සතිය කියලා කියන්නේ. සතිය කියන කාරණේ මහත්වේ අන්‍යාගමික පින්වතෙක් තුලක් තියෙන පුළුවන්. අරමුණ කෙරෙහි ඒ ඉලක්කය කෙරෙහි මහත්වේ නොසැලී මේ මේ හබාගෙන යෑම. තේරෙනවා? එතන එතන සතිය කියන කාරණේ තියෙන නමුත් සම්මා සතිය කියන්නේ සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පෝෂණය වුණා වූ සතිය ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මාත්‍ය සම්මා දිට්ඨියේ අර්ථයෙන් පෝෂණය වුණා වූ සම්මා සතිය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා වූ ධර්මතාවය. එතනදී සම්මා සතිය කියන විස්තර කරනකොට අපි යම් වැඩක යෙදෙනත් ඒ කුසලයේ සම්බන්ධයෙන් ඒ වැඩෙහි අපේ මනස යොදවන එකද අදහස් වෙන්නේ. මේ උදාහරණයක් මම කිව්වොත් නෑ නෑ මෙහෙමයි දැන් මහත්යා වැඩක යෙදෙනවා නම් මාත්‍ය ඒක සතියේද සම්මා සතියේද කියන කාරණේ දකින්න ඕනේ. මහත්යා දකින්න ඕනේ මහත්යා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙලා දින්නේ කියලා. තේන්නා? සම්මා දිට්ඨියෙන් අර්ථයන් පරිපූර්ණ නම් පරිපූර්ණ කියන්නේ සම්පූර්ණ පරිපූර්ණ භාවය නෙමෙයි අර්ථයන් තුල දින්නේ කියලා. සම්මා සංකල්පයන්ගෙන් අර්ථයන් තුල දින්නේ කියලා. සම්මා වාචා කම්මන්තෝ ආජීවයන්ගේ අර්ථයන් තුල දින්නේ කියලා. මේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත කෙනාගේ සම්මා සතිය මාත්‍යෝ එක සම්මා සතියක් බවට පත් වෙනවා. තේන්න? මොකද යා කොයි දේ කළත් මාත්‍යෝ තෙරුවන් කෙරේ සද්ධාව තුල තියලා තියෙනවා. සීලය නිසා ඉන්ද්‍රිය සංවර භාවය තුල ඉන්නවා. තේන්න? මේ කුසල් පින පැත්ත කුසල් පක්ෂේ එතනින් වැඩෙනවා යා. ඒතොර මේ වැඩිම තුල මාත්‍යෝ ඒවෙන් පෝෂණය වුණා වූ සතියයි සම්මා සතිය බවට පත් වෙනවා. දැන් ක්‍රිස්තියානි මහත්මයෙක්ගේ කොච්චර එයා සිහියෙන් යමක් කළත් සතියෙන් යමක් කළත් අර කිසිම දෙයකින් එයා පරිපූර්ණ භාවයට පත් වෙලා නැහැ. හඳුනන්නේ නැහැ, යා මාර්ගය හඳුනන්නේ නැහැ, චතුරාර්ය සත්‍ය හඳුනන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඒක මාර්ගයෝ මේ සම්මා සතිය බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට ඕනෑම බෞද්ධයෙක්, පෙරවන් සන්න පීටි බෞද්ධයෙක් සම්මා සතිය තුලයි ජීවත් වෙන්නේ. ඒ සම්මා සතිය ලෞකිකයි. වෙනස් වෙනවා. සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්නට තියෙන සතිය. ඒක වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වීම හඳුනාගෙන සතිය තුල ජීවත් වෙන කෙනා අන්න එයා දකිනවා ලෝකෝත්තර සම්මා සතිය වඩාගත් කෙනෙක් බව. ඕනෑම සද්ධානුසාරී ධම්මානුසාරී තෙරුවන් සරණ පිටි බෞද්ධ පින්වතේ සම්මා සතිය තුල ඉන්න. සම්මා සතිය තුල ඉන්න. තේන්නා? තෙරුවන් කෙරේ සද්ධාව තියෙන්න ඕනේ. සම්මා දිට්ඨි අර්ථයන් තියෙන්න ඕනේ. අර්ථයන් වැඩුණ තැන ඉතින් සම්මා සංකප්පත් වැඩෙනවානේ. සම්මා සංකප්පත් වැඩෙන තැන සීලයටත් වැඩෙනවනේ. නමුත් ඒවා දුර්වල වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒවා වැඩිම තුල සකස් කර ගන්නා වූ ඒවෙන් පෝෂණය වෙලා ඉන්නා වූ සතිය තමයි සම්මා සතිය බවට පත් වෙන්නේ. පෝෂණය වෙලා ඉන්න. ඒ සම්මා සතියත් අපි අනිත්‍යයි කියලා දකින තැන අන ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙනවා. ඉන් මෙහා සතිය කියන කාර්යයේ මාත්‍ය තිරිසන් සතෙක් තුලක් තියෙන පුළුවන් එයා තමන් ඇති කරගත්තා වූ අරමුණු දෙසා බොහොම සීලුවෙන් පහසුවෙන් ඉලක්කය කරා යා ගමන් කරනවා. ඒක ඉතින් ඒගොල්ලන්ටත් තියෙනවා. ඒතරම් තව දැන් ඒක තවතුර දහන්නේ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මෙහෙමද වහන්සේ දේශනා කරනවා. දැන් අපි තුමු
තිරිසන් සතෙක්ගේ හරි නැත්නම් අන්‍ය ආගමිකයෙක්ගේ හරි සතියේදී දැන් ඔන්න දැන් යමෙක් මාක් හරි කාර්යයක යෙදෙනවා අපි තුම එයා මේ වාහන පදනවා කියන්නේ එයාගේ සිහිය සතියේක යෙදෙනවා ඒනට සම්මදිට්ඨි අර්ථයන් නැතන එයාගේ නැහැ ඒනට දැන් ඔන්න දැන් අපි දැන් වාහනයක් දැන් සම්මදිට්ඨික මනසෙක් කරනකොට දැන් මෙන්න මෙහෙම දැන් වාහනයක් පදවනකොට දැන් අනුතුරක් වෙන්න යනකොට එක පාටම මේ මනසේ අර සිහිය එළවෙන්නේ සතිය එන්නේ අර එතන අර එතනින් එන්නේ මාත්‍ය සම්මාදිට්ඨියාර්ථයන් පෝෂණය කරන්නේ දැන් අපි කියමු ක්‍රිස්තියානි මහත්යෙක් වාහනයක් පදවනවා වාහනය පදවද්දී ඒ මහත්යා වාහනය පදවද්දී වේගය පිළිබඳව ඒවා පිළිබඳව මාර්ග නීති පිළිබඳව මේ සීමාවන් දකිනව නොදකින අවස්ථාවන් තියෙනවා නමුත් ඒවා සකස් වෙන්නේ සම්මාදිට්ඨියාර්ථයන්ගෙන් පෝෂණය වෙලා නෙමෙයි එතකොට නමුත් සම්මාදිට්ඨියාර්ථයන්ගෙන් පෝෂණය වෙච්ච කෙනා තුල සතිය සකස් වෙන්නේ යා වාහනයක් පදවද්දී යා දකිනවා දෙයනේ කෙනෙක් අනතුරටපත් වුණොත් මට ඒක අකුසලයක් වෙන්න පුළුවන්. තේන්න මාර්ග නීතියක් කැඩුවොත් මට දඩ මේ මේ ඒක මට මාතුලින් අකුසලයක් වෙන්න පුළුවන්. කෙනෙක් මැරුණොත් මේ අසනීප වුණොත් මේ අතපය කැඩුණොත් තුවාල වුණොත් මේ මේවා නිසා දැන් එයා කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව දකිනවා. තේන්න එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට අදාළව දකිනවා. මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව එයා කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව දකිනවා මට නැවත පටිච්චසමුප්පන් උපතක් තියෙනවා මම මිනිස්සුන්ව හැප්පුවොත් මම මිනිස්සුන්ව තුවාල කළොත් ඒ පටිච්චසමුප්පන් උපත දුර්වල වෙයි කියලා දකිනවා තේන්න මගේ මම අම්මා තාත්තා පිළිබඳ විශ්වාසයක් තියෙනවා අනේ මේ වයසක අම්මාට කාහිර පයින්න දෙන්න ඕනේ කියලා දකිනවා එයා දකිනවා මේ මගේ සංසාරයේ අම්ම කෙනෙක් කියලා ඒ වගේම එයා දකිනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියලා සුගතිය කියලා දෙයක් තියෙනවා මම පාරේදී නීති කැඩුවොත් මට සුගතියට යන්න බෑ කියලා එයා දකිනවා අතීතේ සෝවාන් උත්තමයෝ හිටියා මම මාර්ග නීති කැඩුවොත් මට සෝවාන් වෙන්න බෑ කියලා ඒ ඒකෙන් පෝෂණය වෙලා තමයි එයාගේ සත්‍ය සම්මා සත්‍ය සකස් වෙන්නේ එහෙනම් එයා මේ සියල්ල තුල දකිමින විට දැන් ක්‍රිස්තියානි මහත්යෙකුයි බෞද්ධ මහත්යෙකුයි පාලේ වාහනයක් එළවද්දි මහත්යෝ ක්‍රිස්තියානි මහත්යා තුල තියෙන සතිය අරකින් පෝෂණය වෙලා නැහැ එයා පෝෂණය වෙලා නැහැ එයා සමහර විට පාරේ සතෙක් ගෙම්බෙක් දැක්කත් ප්‍රශ්නයක් නැහැ එයා හැප්පගෙන යන්න පුළුවන් නමුත් සම්මා සතිය තබ්බ සකස් කරගෙන සම්මාදිට්ඨිය අර්ථයන්ට දානවා ටක් ගාලේ ගෙම්බක් එයා දකිනවා නේ අකුසලයක් මේක ප්‍රාණඝාතයක් සත්ත්වඝාතනයක් මම මේක වළක්වලා යන්න ඕනේ කියලා අර සිහිය අපි හැම වෙලාවෙම ඒ ක්ෂණේම අවදිවීමක් වෙනවා ඔව් අරකින් පෝෂණය වෙනවා අරකින් පෝෂණය වෙනවා ඒකෙන් පෝෂණය වෙලා තමයි ඉතනේ ඒකෙන් පෝෂණය වෙච්ච තැනදී යන්නේ එයා දකිනවා කෙනෙක් මේ මගේ වාහනේ මේ හැප්පුවා නැත්නම් අනවශ්‍ය විදියට දැම්ම එයා කේන්ති ගන්නෙ නැහැ එයා කේන්ති ගන්නෙ නැහැ එයා මේ 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 ව්‍යාපාදයේ සකස් කරගන්න එයා හිංසා කරන්න යන්නේ නැහැ ඉතින් මේ සියල්ලෙම පෝෂණය වෙච්ච තැන තමයි මහත්තු සම්මා සති සකස් වෙන්නේ නමුත් අර ක්‍රිස්තියානි මහත්මයාගේ එක නැහැ ක්‍රිස්තියානිම දැන් හොරෙක් තුල සතිය තියෙනවා එයා සතියෙන් සිහියෙන් අරමුණ කරේ බොහොම විවේකීව හබාගෙන යනවා නමුත් කොතනවත් මහත්තු එයාට කර්මය කර්මවල විශ්වාසයක් නැහැ එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ මේ කළොත් මගේ ඊළඟ උපත මේ දුර්වල වෙයි කියලා දකින්නේ ඒක තමයි සතිය මේ සම්මා සතිය තව එකක් ලෝකෝත්තර සම්මා සතිය තව එකක්